සයි බොන් අයි බොන් බ්‍රූනෝ මට පිස්සු නෑ. මොනක මට පිස්සු නෑ. ඔප්පු කර අබි ඔයත් මතක තියාගන්න මට පිස්සු නෑ. මට පිස්සු නෑ. ඇයි මට පිස්සු නෑ? තිවා මෝනිින් මෝනේ මට පිස්සු නෑ. මොකක්ද වෙලා තින්න උදේ ඉඳ පිස්සුද? අන්න පිස්සු කිව්වා. අන්න මට පිස්ස කිව්වා. වාට බෑ මට පිස්සු කියලා කිය. මට පිස්සු නෑ හොදේ. දැක්කද මට පිස්ස කිව්වා? ඉතින් ඔයා පිස්සු නෑ පිස්සු නෑ කිව්ව වැඩක් නෑ. ඔයා පිස්සෙක් වගේ තමයි පේන්නේ එතකොට. සර්ටිෆිකට් එක මොකක්ද? සර්ටිෆිකට් එක. එහෙම පිස්සු නෑ කිව්වට අපිට පිස්සු නෑ කිව්වට පිළිගන්න බෑ. සර්ටිෆිකට් තියෙන්න ඕනේ අර මේ රංගෙත් ඇවිල්ලා ඔය කිව්වේ. මොනවා? එයාට පිස්සු නෑ කියලා. ඉතින් මටත් පිස්සු නෑ. මං හිතුව මාත් කිය කියන්න ඕනේ කියලා. මට පිස්සු නෑ මට පිස්සු නෑ කියලා. රංගෙ කියපේ කරා මට මං මං වන්න මං ඒක විශ්වාස කරන්නේ නෑ. ඇයි අර? මං පෙන්නන්නද ඒක? පොඩ්ඩේ නා. රංගෙ කියපේ කරා පෙන්න. වාගේ දුර කාලය පිළිබඳව පෙත්සමක් ගොනු කරන්නට කටයුතු කරේ. ඒ පෙත්සම ගොනු කරපු ලේනව එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් කියලා සමග ජන බලවේගයේ සමහර උදවියත් ජනතා විමුක්ති පෙරමුණේ උදවියත් කිව්වා. ඒ වගේම මේ පෙත්සම ගොනු කරපු ලේනව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු කියන එකත් සුනිල් හඳුන් ඇති ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයා මාධ්‍යයට අවිල්ල කරලා එක්සත් ජාතික පක්ෂයට මඩ ගැහුවා. මම බොහොම පැහැදිලිව මාධ්‍යයට පෙන්නුම් කරා ලේනව කියන තැනැත්තා එක්සත් ජාතික පක්ෂයත් එක්ක කිසිදු සම්බන්ධයක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි කියලා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවේ ඉන්න පුද්ගලයෙක් නෙමෙයි කියන එකත් මම ඉතා පැහැදිලිව කිව්වා. එතකොට මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුව නැත්තම් පෙස්සම එක්සත් ජාතික පක්ෂයට කිසිම සම්බන්ධතාවයක් හෝ එක්සත් ජාතික පක්ෂයේ අභිමතාර්ථයන් හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අභිමතාර්ථයන් අනුව ඉෂ්ට කර ගැනීමට කරන නඩුවක් පෙස්සමක් නෙමෙයි කියන එක මම වගකීමෙන් යුක්තව කියනවා. ඉතාමත්ම පැහැදිලිව කිව්වා. එතකොට ඒ ලේනෝ කියන එක්කිනාට පිස්සු කියලාද මේ කියන්නේ? ඔව් මචං උසාවිනුත් හොඳටම බැනුම් අහලා කිසිම තේරුමක් නැතුව ලක්ෂිකුත් ගෙනියනක දඩේ විදිහට ලක්ෂිකුත් ගෙවයි. ඔව් දැන් ඔකේසේ ෆයිල් කරන්නත් යම් වියදමක් කරන්නද? අනික ඊට පස්සේ දීපු උත්තරේ මේ මට ඕනුනේ ඔන්න ඔය උත්තරේ ශ්‍රේෂ්ඨාධිකරණය ගන්නලු. ඉතින් කවුරුත් වෙනමකුත් කියලා තිබුණේ නැණි. මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට අවශ්‍ය යෝජනාව ගෙනාවා. මේ අවුරුදු 6යි කියන එක අවුරුදු 5යි කිරීම සම්බන්ධව කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. කවුද ඉල්ලුවේ මේ වෙලාවේ එහෙම කැබිනට් අනුමැතියක් ඕනේ කියලා නේද රටේ? ඒක දැන් අදත් අද නිවසලත් තිබුණා එක. ඒ කියන්නේ කැබිනට් පේපර් එක දාන්නේ දැන් 71 ව්‍යවස්ථාව හැටියට අවුරුදු 6ක්නේ ජනාධිපතිගේ දුර කාලය. 77නේ. 77 77 ව්‍යවස්ථාව හැටියට ඊට පස්සේ ඔක 77 නෙමෙයි 78. 78 ව්‍යවස්ථාව 77නේ එන්නේ. ඊට පස්සේ යහපාලන ආණ්ඩුව කාලේන සංශෝධනයට අනුව අවුරුදු 5ක් කරගන්නවා. දැන් ඒක හැම තියෙනවා. කවුරුත් මැද්දෙන් ඇවිල්ලා කිව්වේ නැහැ මේ 6ද 5ද කියලා ප්‍රශ්නයක් කොහෙවත් තිබුණේ නැහැ. දේශපාලන කරලිය හැම එකක් තිබුණෙම නැහැ. ඒ අතරේ ජනාධිපතිතුමා කැබිනට් පේපර් එකක් දානවා. මේක මේ හරියට මේ හරියට පහ කරමු අපි. ඉතින් පහ තමයි ඉතින්. ඒ අනිත් එක ඒ කියන්නේ එහෙම හිල් වහන්න දැන් මචං ඕකට ඉන්ටර්ප්‍රිටේෂන් මීට කලිනුත් හම්බෙලා තියෙනවා. හරිද? ඔව්. මෛත්‍රී ධ්‍යානේ උසාවි. ධ්‍යානේ ඕකම අරගෙන හරිද? ඉතින් මට විතරක් පුළුවන්ද කියලා හන්නත් කියන්නේ. නෑ මේක දැන් අපි කොහොමද මේක අල කරන්නේ? දැන් එකපාරට යෝජනාව කියන්න යන මේකක් මොනවාද? අපි එක 6 5 කරන්න අපි මේ රෙෆරන්ඩම් එකට යන් කියලා. ඒ කියන්නේ දැන් වැඩේ කොහොමද නොකෙරෙන තරකට අලු කරගන්න කොහොමද කියලා තමයි බලන්නේ. ඒ කියන්නේ දැන් හරිනම් එන්න ඕනේ මං කියන්නේ ඇත්ත ඉන්ටෙන්ෂන් එක තියෙන්නේ පහ කොහොමද 6 කරගන්නේ කියලා මේ ට්‍රයි එක තියෙනවා. හැබැයි ඉතින් අපිට ඒක පෙන්නන්නේ 6 5 කරගන්න ට්‍රයි කරනවා. ඒ කරලා මෙහෙම ඒ කරලා මෙහෙමනේ මේ 6ද 5ද කියලා තීරණය කරනකන් අපි ගමු මේකට ජනාධිපතිවරණේ පැවැත්මේ තහනම් නියෝගය. ඔනේ අනික ඉතින් 6ද 5ද කියලා තීරණය කරන්නේ නැතුව ඒක කරන එක හරිනේ නේ. හදිසියරේ 6 වෙලා තිබ්බොත්. ඔව් හදිසියරේ 6 වෙලා තිබ්බොත් අපරාධ
හදිසියවත් මේකට රෙෆරන්ඩම් එකෙන් ආවේ නැත්තම් එහෙම මේ ඡන්ද ලැබුණ නැත්තම් එහෙම වගේ එන්න පුළුවන්. එහෙම එන්න පුළුවන්. අනිත් එක මසන් දැන් ලෝකේ ව්‍යවස්ථා තියෙනවා. මගේ හෙඩ්ෆෝන් එක චුට්ටක් අඩු කරලා. වාගේක මේකද? හරිද? ඕ දැන් හරි. මේ වාගේ කටහඬ හරි කැතයි නේ මයි. දැන් මචං ලෝකේ ව්‍යවස්ථා තියෙනවා වාචික ව්‍යවස්ථා. හරිද? කියන්නේ කොළ ගෑලිවලවත් ලියලා නැහැ. හරිද? හැබැයි ඒවට අනුව මිනිස්සු වැඩ කරගෙන යනවා. කියන්නේ මූලික නීතියින් හදාගත්තට පස්සේ මේ අපි මේ හැමදාම මහා බ්‍රිතාන්‍යෙත් තියෙන්නේ මේ නම්ය වාචික ව්‍යවස්ථාව. අලිඛිත නම්ය ව්‍යවස්ථාව කියන්නේ ડોකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ඒක තනි ව්‍යවස්ථාවක් හැටියට ලියලා නැහැ. එතන මචං මේ දැන් අපි හැමදාම කියන එක තමයි මේ ව්‍යවස්ථාවෙන් රිංගනවා. මේකේ තියෙන අඩුපාඩුකම් වලින් පිට යනවා කියන එක මහ ලොකු වැඩක් නෙමෙයි. ඒක මේ ඒක නිකන් චීප් ලෝයර්ස් ලගේ චීප් ලෝයර්ස් ලගේ චීප් ප්‍රැක්ටිස් එකක් නේ මචං. මම කියන්නේ හරියම ලෝයර්ස්ලා එහෙම නීතියෙන් රින් ගන්න ට්‍රයි කරන්නේ නැහනේ ලෝයර් කෙනෙක් වුණත්. මම කියන්නේ දැන් අපිට පේනවා ලංකාවේ පුළුවන් තරම් කන්ස්ටිටියුෂන් එකේ තියෙන එහෙනම් කන්ස්ටිටියුෂන් එකක් හිල් නැතුව හැදුවත් මේ කට්ටිය රින්ගනවා එකෙන්. එහෙම හිලක් චූටි හිලක් ලොකු කරගෙන හරි රින්ගනවා. ඉතින් මම කියන්නේ මේ පර්ෆෙක්ට් කන්ස්ටිටියුෂන් ඒ හිලේ ගන්න තමන් පුංචි වෙලා හරි රින්ගනවා. ඒක තමයි දැන් කැතම නින්දිතව තමයි. ඒ කියන්නේ ජනාධිපතිද අගමැතිද අදාල නැහැ. රටේ එයාගේ ප්‍රොෆයිල් එක මොකද්ද කියන එක අදාල නැහැ. එයා කොහොමද හිලේ ගන්න චූටි වෙලා යනවද කොහොම හරි යනවා. ඒකත් ඒක. ඉතින් එහෙම එකක් එහෙම තත්ත්වයක් තියෙන. හරි. දැන් මම අපි ආවි පොඩ්ඩක් මේ රංගේ කතාවට මේ ගැන කතාව. මේ පිළිබඳව රජයේ මාධ්‍ය ප්‍රකාශක බඳුනු ගුණවර්ධන මහත්මයා මාධ්‍ය සාකච්ඡාව තියද්දී මාධ්‍යවේදී අහපුවාම බඳුනු ගුණවර්ධන මහත්මයාත් මේක කොහෙද යන්නේ මල්ලේපොල් උත්තර බඳුලට පිස්සු කිව්වා. බඳුලට පිස්සු කිව්වා. කොහෙද යන්නේ මල්ලේපොල් කියන්නේ පිස්සු. අන්න බඳුලට පිස්සු කිව්වා. දැන් මොකටද ඉතින් එහෙමනම් මේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුර තියාගෙන ඉන්නේ? මතක ඊයර වගේ කොහෙද යන්නේ මල්ලේපොල් මිනිස්සෙක්? මොකටද බං කරන්නේ? ඒක දැන් අපි මෙච්චර දවස් එයා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියලා බාර අරගෙන එයා කියනවා සිරා දාගත්ත බල්ලෝ කොහෙද යන්නේ මල්ලේපොල් ඩයල් යන්නේ ඉතලා තියෙන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. අයියෝ එතුමත් කොම නමුත් අද රංගේ බණ්ඩාර මාධ්‍යයට ඇවිල්ලා පෙන්වන්න හදන්නේ කියන්නත් හදන්නේ කියන්නේ රංගේ බණ්ඩාර බොරු කියන්න ගිහිල්ලත් නැහැ. රංගේ බණ්ඩාරගේ මොලේ මංජම් වෙලත් නැහැ. රංගේ බණ්ඩාර සිහිවිකලෙන් කතා කරන්නේත් නැහැ. තමහර මාධ්‍ය සෝෂල් මීඩියා වල සඳහන් කරලා තිබුණා රංගේ බණ්ඩාර සිහිවිකල කියලා. රංගේ බණ්ඩාර සිහිවිකලත් වෙන්නේ හොඳ සීයෙන් හොඳ වැඩ කටයුතු කරන්නේ, වැඩ කරන ලාට හොඳ වැඩ කරනවා, නිදා ගන්න වෙලට හොඳ නිින්ද යනවා. ඒකින්ද කිසිම සිහිවිකල් භාගයක් රංගේ බණ්ඩාරට නැහැ. මේ වාර්තාව අසන් කරලා තියෙන්නේ හාරින්ද රණසිංහ PC කියන්නේ ජනාධිපති නිදිඤ්ඤ ඇක්ටින් ඇටෝන් ජෙනරල්. එතකොට ඊළඟට මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මල් සිරිපාට වැඩි වැඩස් නේද? සංශෝධනේ පාර්ලිමේන්තු වැඩ කරලාට හොඳට වැඩ කරනවා. නිදා කරලාට හොඳට නිදා ගන්නවා. දිවල් සිරිපාට ටිකක් වෙනස් නේද? ඔය ටික නම් මචං ඔහොම මිනිස්සුන්ට රයිම් වෙන්නේ ඔය ටික කියලා මොකෙක් හරි බැනලා දිනව රංගෙට. අර සෝෂල් මීඩියා වල කියන්නේ තම්සෙට මඤ්ඤං හලෝ, තම්සෙට මොලේ විකාර වෙලා ඔය මොනවද මේ මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා කියන්නේ? ලොක්කෙක් කිව්වා වගේ ඔබට තේරෙන්නේ නැහැ කියලා දිනව නේද? එහෙම නේද වෙන්නේ? ඒකටම උත්තර දෙන්නේ පිස්සු පිස්සු විකාර කියලා මඤ්ඤන්ද කියලා. මම දැක්කේ නැහැ කවුරුත් ඔය ඔය මම දැක්කේ නැහැ කවුරුත් කියලා. ආයි දාමු කොට තව ඉවර නැහැ කියලා. අහානියක් වෙලත් නැහැ. අංගේ බණ්ඩාර පච කෙලලත් නෑ. ඔය ඔය තුනම මං කියන්නේ දෙපාරක් කිව්වා. එතකොට ඔය තුන කව? මේ පච කියනවා කියන්නේ බඳුල ගුණවර්ධන කියනවා මෙයා කිව්වා කියලා කැබිනට් පේපර් එකක් දාලා නෑ කියලා. ආ ඔව්. ඒකට තමයි ඒකට. ඒකට ඒ කියන්නේ බණ්ඩාරවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් 6 අවුරුද්දක් දීර්ඝ කරගන්න උත්සාහ කරලා නෑ. අන්න පචයක් කිව්වා. අන්න පචයක් කියුණා. නෑ නෑ හරි අපිට තේරෙනවා. ඔයගොල්ලෝ ඔයගොල්ලෝ මේ 6 5 කරගන්නද මේ ටයිම් එක අපිට 5 වෙන හැටි පේනවා. ආ 6 5 කරගන්න ගිහලා 5 වෙන හැටි අපිට පේනවා. පේනවා. හරි ෂෝට්. රන්ලිතුම් සිංහ මහත්තයා බොම් පැහැදිලිවම 6 අවුරුද්දක කාලයේ 5 අවුරුද්දක් ඉදීම සඳහා තමයි කටයුතු කරලා තියෙන්නේ. දැන් මචං මේ රංගේ නේද පහුගිය දවසක එළියට ඇවිල්ලා කිව්වේ අපිට තව අවුරුද්දක් ඉන්න පුළුවන් අර එහෙම කියලා කිව්වා නේද රංගේ? ඕනේ. ඕන්නම් ඉන්න පුළුවන්. ඕන්නම් ඉන්න පුළුවන්. දැන් පහ වෙන්න. මේක මේ ඊයේ වෙනකොට දහන්න පුළුවන් ලියුමක් නෙමෙයි. මේක කලින් මං කියපු කාලේ කියන මේක කැබිනට් එකේ යෝජනාව ගෙනල්ලා ඒක ගෙනාපු එක අපහු නීතිපති
වෙත යවලා නීති කෙටුම්පත් අංශ වලට යවලා ඒක සකස් කරලා ඉවරලා අරගෙන තමයි මේක මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ හින්දා බොහොම පැහැදිලි රනිල් වික්‍රමසිංහ මහත්තයාට වැඩිපුර දවසක්වත් ඉන්න ඕන කමක් නැහැ. එතුමා බොහොම පැහැදිලිවම කිව්වා මැතිවරණ කොමසාරිස්වරයාට බලය පැවරනවා අවුරුදු පහ සම්පූර්ණ වන ඒ අනුව අවුරුදු පහෙන් අපි මැතිවරණයට යනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයන් සම්පූර්ණට යන්නත් බය නැහැ. බැනුම් අහපු පාට් එකක් ඕන පොඩ්ඩක් මේ ඔළුව පරීක්ෂා කරන්න නම් කියන්නේ පටලවට වැඩේ කියන්න තියෙන කීලගේ පිස්සු කියලා කියන්නේ අනුර කියපේකට අනුර කියන ඔළුව චෙක් කරගන්න කියලා ආසිරාට තමයි රනිල් වික්‍රමසිංහ තනමිණියක විදියට සිංහෙක් ගිහිල්ලා මේ රටේ අර්බුද තියදී බාර අරගෙන ඉවරලා අද මේ රටේ ඔබට අපිට ජීවත් වෙන්න පුළුවන් විදියට හරි ගසලා තියෙනවා. බයගුල්ල තමයි පැනලා දිව්වේ. ඒගොල්ලන්ට පුළුවන් කමක් නැහැ මේවට මුණ දෙන්න. ඒකෙන් ඉඳ පැනලා ගිහිල්ලා අර නරියෝ පැනලා දුවලා ඉරලා හූ හූ කියනවා නේද? මෙතනින් සද්දයක් දාපහැටි මොකකට හරි බය වෙච්ච ගම දුවලා එනවා. කොහට දුවලා කියලා ඔකේ ඔකේ හූ මේ නායකත් ඉස්සු නෑගේ මං කිව්වේ ඒකයි සර්ටිෆිකට් එක නම් ඕනේ මම ඔය ප්‍රෙස් එකෙන් පිළිගන්නේ නැහැ මන්න කොහොමද දිශාන්ත පුතු හෙට්ටිකම විතරනේ පිස්සු නැහැ කියලා පිළිගන්න පුළුවන් මට්ටමේ නේද මිනිස්සෙකුට ඉන්න යාට විතරනේ ડોක්ටර්කට ගේ සර්ටිෆිකට් එකක් දෙන්නේ පිස්සු නැහැ හැබැයි මට පිස්සු නැහැ කියලා සාතිකයක් දෙනවා මේ ડોක්ටර්ට පිස්සු නැහැ දෙන්නේ නැද්ද කියන්නේ ජීවිතේ වලුසේ කරන්න දෙන්නේ ડોක්ටර් මට දෙන්න මට ලියලා දෙන්න සාතිකයක් දෙන්න මට පිස්සු නැහැ කියලා මොකද්ද කියන්නේ අම්මෝ හැබැයි මේ 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 මේක අපි දැන් අපි දැන් හන්දියේ කඩේට ගිහිල්ලා මේක කළොත් බෙහෙත් තරම් දෙන පිරිස අඩුයි මට පිස්සුත් නැහැ මට මඤ්ඤනුත් නැහැ මම පච කියලාත් නැහැ මගේ මොළේට කිසි ඩැමේජ්ජක් වෙලත් නැහැ මට හොඳ නිින්ද යනවා මට පිස්සු නැහැ ඕකේ මට මඤ්ඤන්නේ ඕකේ ඕකේ මං කියනවට මං කියන්නේ බොරුණක් මම මේ කියන වැඩේ හන්දියට ගිහිල්ලා හන්දිය කඩයක් ගාවිට ගිහින් මේටික් කියන්න මට පිස්සු නැ මට මඤ්ඤුත් නැ මගේ මොලේ ඩැමේජ් වෙලත් නැ මට හොද නිින්ද යනවා මෙහෙම එන්නේ 191 යාඩක් තියෙන පුදුම සපක් යාප්පා අම්මෝ ඉතින් මේ ටිකක් විතර මේ වජිරව අමතක කරගෙන කොල්ලා ඉස්සරහට ඇවිල්ලා ඉන්නව නේද පොඩ දවසකින් ඔය වගේ එකක් කරගන්න බැරි වුණා වජිරට දැන් වජිරව දැන් සීන් එක කැපිකර යන්න නේද බොහොම කියනවා මේ සතිය මොනවාරි වෙනවා බලපන් ලබන සඳුදා වෙනකොට බලන්න මොකද වෙලා ඊයේ කියලා තියෙනවා පරිස්සමින් වැඩ කරන්න ඕනේ මේ වෙලාව වැරදුනොත් තමයි කියලා. වජිරද? ඔව්. එහෙම වුණොත් අසා මේ කියන්නේ මේ සැරේ රනිල්ව අපිට ජනාධිපති කරගන්න බැරි වුණොත් සුළු වරදක් සිදු වුණු රටක් තියෙනවා මනමාලේ හොයන. කවුද ඒකට කරගන්නේ? ඒකට කරගන්නත් හොඳ සුළු වරද. ඉතින් මේ තව ඔය ඔය පොලිටිකල් ඩ්‍රාමා එක එළියට ඇදුණු වෙලාවේ නිකන් කියාගෙන කියාගෙන යන්න සරල කාරණා ටිකක් තියෙනවා මේ මචං අර අර ලාස්ට් මූමන්ට් එකේ ගහන්න හිටපු සන්දාන ඔක්කොම ඒ ඒ අවශ්‍ය කරන කැපැසිටි එකකින් ප්ලේ වෙන්නේ නැහැ. හරිද? එතකොට බොහෝ වෙලාවට ඒක තාම මුකුත් වෙලා නැහැ. තාම දැනට පේන මානේ පොහොට්ටු අපේක්ෂකෙක් දාන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔව්. එතකොට ඇත්තටම ගත්තොත් මේ ඒ හින්දා තමයි මං හිතන්නේ මේ රංගයටත් මෙහෙම බැනුම් අහන්න වෙන්නේ මෙහෙම මෙහෙම කරන්න වෙන්නේ අනවශ්‍ය දේවල් කිව්වම බැනුම් අහන්න වෙන්නේ මේ ඊටාම මේ ඩෙස්පරේට් වෙලාවක මට පේනෝනේ රංගේ සැරට බැනුම් අහලා ඉන්නේ තම්සෙලට දුන්නු වැඩේ හරියට කරන්න බැරුව ගියානේ මෙච්චර කාලේ ඕ දැන් හරින්න එහෙම يعني කම්පිරෙන්න බැනුම් අහනවා ඇති කියලා නිකන් හිතනවා ඒ කාලේ නිතිපොඩි ටෝක් ඉෂු කරන්නේ මම සජබෙන් මෙච්චරක් ගලවනවා රෙමේ කියලා
ඒ ටික මේ ටිකේ කරගන්න බැරුව ගියොත් ඉවරයි. පොහට්ටුවත් බලන් ඉන්නේ. තව තව කල් නැහැ ඉතින් නේද ඒ ටික කරගන්න. මම හිතන්නේ මේ 14 වෙනිදා ගැන 14 වෙනිදා යමක් සිද්ධ වෙන්න පුළුවන් වගේ එකක් නිකන් මේ පොඩි පොඩි ට්‍රේලර්ස් මේ ටීසර්ස් වදිනවා. 14 කියන්නේ ඉරිදා. ඉරිදා කියන්නේ නිකන් ෂේක් ඩවුන් එකක්ද? මෝ යම් කිසි ඩිසිෂන් එකක් එළියට එයි වගේ. මෙහෙමයි මට හිතන්නේ ඒකත් එළිය ගහලා තියන්නේ 14 වෙනිදා යමක් සිද්ධ වෙයි කියලා. දැන් මේ හැදෙන සඳහන ප්‍රෙෂරයිස් කරන්න. කියන්නේ ඉක්මනට කෝලේෂන්ස් හැදෙන්න. මොකද 17 න් පස්සේ ඡන්දේ කෝල් කරාට පස්සේ කොහොම පැනික් වෙනවනේ. එහෙම එකක් තියෙනවා. ඉතින් අර අපි කියපු කතාව තාපව ඇවිල්ලා තියෙනවා කරඩේට. ඒ කියන්නේ අර යනකොට මේ කොරහත් බිඳගෙන යන ලයින් එක මේ වෙලාවේ රෙෆරන්ඩම් මෙහෙකුත් කෝල් කරලා, එතකොට පාර්ලිමේන්තු මැතිවරණෙත් කෝල් කරලා, ජනාධිපතිවරණෙත් කෝල් කරලා, ඔක්කොම කෝල් වුණොත් එහෙම ලොකු කෙවස් එකක්නේ. ඉතින් අපි හැමදාම කියන්නේ කෙවස් එකක් ඇතුලේ ගේමක් ගහගන්න රනිල්ට ඔපචුනිටි එකක් තියෙනවා කියලා. ඉතින් එහෙම හෙගොත් නැතුව නෙමෙයි. එහෙම පොලිටිකල් ඩිවලප්මන්ට් එකක් තියෙනවා. දැන්ට වෙනකම්ම යයි ඉතින් මන්. දැන්ට ඔව් මේ දවස් කීපේ නිදි අපිට නෙමෙයි දේශපාලඥයන්ට නිදි වර්ජිත මේ දවස් කීපය. ආ ඒක තමයි මෙයා බැනුම් ගන්න. මෙයාට හොඳ නිින්ද යනවා කිව්වා. අපි මේ නිදි වරාගෙන කල්පනා කරා තවසි දිදිද? පිස්සුද? මට පිස්සු නෑ. මට මං ගන්න නෑ. මේ අද ඊගාව නිවුස් එකට යන්න මේ අද වර්ජන ගැන මොනවද තියෙන ප්‍රවෘත්ති? දැනට වර්ජන වල ඇත්ත තත්ත්වය ක්‍රියාත්මකයිද? මොකේ වර්ජනයද? දුම්රිය වර්ජනය. තව? දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි. ඊට පස්සේ ස්ටාලිනුත් කියලා තිබ්බ මම දැක්ක ගුරු වර්ජනයත්. ගුරු වර්ජනයත් ක්‍රියාත්මක කරනවා. මොකද ඒගොල්ලන්ට අර දීමනා විපා කියලා. අපි ඒක වර්ජන පැත්තේ රවුම ගහලෙමුද? ගහලෙමුද? මම ඊයේ වර්ජන ගැන පොඩි කතාවක් ගත්තා හසා. ඒ කතාව මම දැක චතුරංග කමෙන්ට් එකක් දාලා තියෙනවා. මොනවද දාලා තියෙන්නේ? චතුරංග කමෙන්ට් එකක් දාලා තිබ්බා පෙන්වන්න. මොකක් හරි අද කමෙන්ට් එක හොයලා කියන්නම් යාගේ ප්‍රොෆයිල් එකෙමයි දාලා තිබුණේ. හා ගමන් වාර 272ක් අවලම් වෙලා තියෙනවා. අද ඒක බලලා reply එකක් දෙන්න වගේ මම හිතන්නේ ඒගොල්ලෝ අද statement මොනා හරි දානවා. හා ඒක තමයි. ඒක තමයි මම මේ statement එක ගෙනකම් බලන් හිටියේ. right? අපි ඒකත් ඉතින් එහෙම එකක් එනවා නම් කියමු. දැන් උදාහරණයකට හසා මේ මම තාම statement එකක් දැක්කේ නැහැ. හරිද? ඒ කියන්නේ දැන් මම මෙහෙව්වා අද කවුරු හරි තියෙනවා නම් statement එකක් එවන්න. මම ඊයේ අපි ගත්තු එක තමයි මේ වෙලාවේ වර්ජන ඔව් අපරාධ මේ මහන්සිය ඉලෙක්ෂන් කැම්පේන් එකකට දැම්ම නම් පොය තුනෙන් ඔය ප්‍රශ්න ටික ඉවරයි. දැන් එහෙනම් හවු එක ලංකා ගෝජන සම්මේලනය වැඩ කරන්නේ NPP එකත් එක්කනේ. ඔව්. එතකොට නේ ඉතින් මෙයා නේ ඉන්නේ. ඔව් දැන් ඔය යන්න හදන මිනිහගේ ඉල්ලිල්ල ඉන්නේ. එන්න හදන මිනිහගේ කිල්ල ගන්න. පොය තුනක් ගියාට පස්සේ. අනේ කොල්ලෙක් එක්කනේ එන්න. ඒක නේ ඔච්චර වර්ජන කරන්න ඕනේ නැහැ ගිහිල්ලා වෙ. එන අර වැඩේ කරලා දාපු කියලා කරගන්න ඉතින්. ඔව් දැන් අනිත් එක කරන හැටි නේ බං කියන්න ඕනේ. දැන් ඒගොල්ලෝ third කියන්නේ තමන් කවදාවත් බලයට එන්නේ නැහැ කියන තැන් වලදී මගේ ඇත්තට මං කිව්වේ මම බොහොම ප්‍රෝග්‍රෙසිව් අදහසක් කිව්වේ. ඒ කියන්නේ මම කියන්න උත්සාහ කරේ හැබැයි ඒක බාර මැජොරිටි එක බාර අරන් තිබ්බ මේ රෙසිස්ටන්ස් නැහැ මේ කීප අදහස් කීපයක් තියෙනවා ඒකට උත්තර දෙන්න ඕනේ කියලා. උත්තර දෙන්න කියන්නේ මේ ඒගොල්ලන්ට උත්තර දෙන අදහසින් නෙමෙයි ඒ ප්‍රොඩක්ට් ක්ලියර් කරගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. එතකොට මේ අපේත් යෝජනාව තියෙන්නේ ඉතින් මේ වෙලාවේ මේ තර්ඩ් වීල් එකේ ජොබ් එක කරන්න එපා. ඒ කියන්නේ දැන් මෙතන තියෙන ඉල්ලීම් ටික විතරයි. හරිද? ඉල්ලීම් තියෙන්න හේතු ටික විතරයි තියෙන්නේ. කොහොමද ඒක කරන්න කියන එක සම්බන්ධයෙන් අදහසක් කියන්නේ. දැන් කියන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ දැන් මෙතන කියනවා වැට් වැඩි කරන්නත් එපා කියලා. ඔව්. හරිද? වැට් වැඩි නොකරත් දෙන්න. විරුද්ධයි පඩිත් වැඩි කරන්න ඕනේ. සහ අනිත් එක දැන් වර්ජනයේ හින්දා රේගුවේ බහාලු 4000 කිර වෙලා තියෙනවා. එතකොට තවත් රටට එන ආදායම් නැස්ති වෙනවා. ඒක තමයි. තවදුරටත් දැන් ඊයේ රේගු පාඩු කරමින් ජීවිතයක් නැති වුණා. ඊයේ ජීවිතයක් නැති වුණා. එතකොට මං නිකන් කියන්න ගියේ මේක සම්බන්ධයෙන් තිබුණු තරිඳු කියලා ප්‍රොෆයිල් එකකින් දාපු කමෙන්ට් එකක් තියෙනවා. ගුරු වර්ජනයේ ඉල්ලීම් ගුරු හිඟ වැටුප් දෙන්න කියන එක. හරිද? අධ්‍යාපන අමාත්‍යංශවත්ම දන්න අධ්‍යාපන 50 හකුල ගන්න කියන එක. පාසල් වලට මුදල් අය කිරීම නතර කරන්න කියන එක. අපි මෙහෙම කරමු. අර මේ මොනවාද කියන්නේ මේ මොකද්ද? ඔයාල අර කියන්නේ මචං මේකේ ඇත්තටම වෘත්තීය සමිති ඇත්ත ඉල්ලීම තමයි අරක. ගුරුවරුන්ගේ හිඟ වැටුප් දෙන්න එක. ඉතුරු දෙක දාගන්නේ PR එකට. ඔව්. ඔව්. අරක විතරක් කියන්නේ සල්ලි ඉල්ලලා මේ ස්ට්‍රයික් කරනවා කියන එක පොඩ්ඩක් කියන්න බෑනේ. කියන්න අවුල් වගේ ගිල්ටික් තියෙන හින්දා තමයි ඒ තමයි ඉතුරු දෙක දාගන්නේ. ඒක සාමාන්‍යයෙන් අර අරක තමයි වෙලාවට කියන්න ඕන සුද්ධ මොකද්ද? පළග මරිෂය පළග මරිෂය අපිට දේරනවා සුද්ධ. ඒක තමයි බේසිකලි අර දෙකේ
ප්‍රධාන අරමුණ. හරිද? මම කියන්නේ ගුරුවරුන්ගේ වැටුප් වර්ධනය සම්බන්ධයෙන් ඉල්ලන ඉල්ලීම ඉතාම සාධාරණයි. මේ මේ වෙලාවේ ඒගොල්ලන්ට තියෙන වැටුපෙන් ජීවත් වෙන්න බෑ. ඒක හරි. ඒක හරි. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ ඒක දෙන්නත් ඕනේ. ඔව්. හැබැයි ඒකට ඒකට දැන් ඕ ඒ කියන ගමන්ම මේගොල්ලෝ කියනවා මේ පාලකීන්ට රටේ මිනිස්සු ගැන කිසිම හැඟීමක් දැනීමක් නැහැ කියලා. ඉතින් එහෙම හැඟීමක් දැනීමක් නැහැ කියලා දැන දැන ඇයි මිනිස්සුම මතලා? මිනිස්සුම මතලා. ඉතින් ඇත්තටම ලංකාවේ පාලකයන්ට කිසිම මේ හැඟීමකුත් නැහැ ජනතාව ගැන. ඔය වෘත්තීය සමිතිවල වැඩ වර්ජනය කරන වෘත්තීය වෘත්තිකයන්ටත් කිසිම හැඟීමක් නැහැ ජනතාව ගැන. ඒතර අනිත් ඒවා ටික හසා. අනිත් ඒවා ටික ටූ මච් දැන් මේකේ මේ කියාගෙන කියාගෙන එනකොට තියෙන ටික. හරිද? ඊපස්සේ සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනයට හේතු සෞඛ්‍ය සේවයේ විකිණීමේ පනත් අහෝසි කිරීම. එහෙම එකක් මට තේරෙන්නේ නැහැ මොකද්ද සෞඛ්‍ය විකිනීම කියලා කියන්නේ කියලා. සෞඛ්‍ය විකිනීම සම්බන්ධයෙන් එහෙම මොකද්ද කියලා එහෙම මොකොත් කතා වුණේ නැහැ නේ මම හිතන්නේ. ඒකනේ මට මතක නැහැ. ඔය ඔය වෘත්තීය සමිතිය ආවද මේ බාල බෙහෙත් ගන්නපු කෙහෙලියව අත්අඩංගුවට ගන්න කියලා? නෑ 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 නෑ. ඒක ඒක තමයි සිලෙක්ටිව් ඇම්නීෂියා නේ මචං. ඊට පස්සේ ඊගාවට මිල්ක විදුලි බල තෙල් ඒකාබද්ධ විරෝධතා ඒ අංශ තුනෙන්ම කෑලි කර විකිණීම නවත්තා දෙනවා. මේ බයිලානේ මේ ඇත්තට මේ තුනේම කරන්නේ මිල්ක විදුලි බල තෙල් ඒකාබද්ධ විරෝධතාවේ ඒ අංශ තුන කෑලි කර විකිණීමට තියෙන විරෝධතා. මේක තනිකර බයිලාවක්. විදුලි බල මණ්ඩලයේ රීස්ට්‍රක්චරින් සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රොසෙස් එකක් කියන්නේ ඒකේ තියෙන එකම ප්‍රශ්නේ ඒ ඒ මේ දේශපාලනයේ බලයාම. එතනට විරෝධතාවයේ එක මේවා කරනවා නම් අපිට එකග වෙන්න පුළුවන්. දැන් මේ කියන්නේ ඔක්කොම අකුල ගන්න කියලා. හරිද? නිකන් අර තිබ්බ විදිහට තියන්න කියලා. මේ විරෝධතාව වලට මිනිස්සු සපෝට් කරන්න ඕනේ නැහැ. මේක ඇත්තට ඒක තිබ්බ විදිහට තිබිලා මිනිස්සුන්ට සෑහෙන්න උනානේ තිබ්බ විදිහට තිබිලා. ඒකයි. ඊට පස්සේ දෙවෙනි එක තමයි අපිට කියන්නේ විරෝධතාව වල සටන් පාටවක් දාන්න නැතුව ඔපිනියන් දෙන්න එපා කියන එක තමයි අපිට බොටම් ලයින් එකේ කියලා තිබුණේ. අනිත් එක තමයි දුම්රිය වර්ජනය කරන්නේ පොහොට්ටුවේ වෘත්තීය සමිතිය. දුම්රිය වෘත්තීය සමිතිය ලොක්ක බැසිල්ගේ දකුණුවත. රනිල්ගේ වළියේ තව පැත්තක් ඕක. හා අපි එහෙම කියමුකෝ. එහෙනම් ඒක ඇවිල්ලා JVP එක කිව්වනම් හරිනේ මේ 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 දුම්රිය සේව මේ මේ වර්ජනයේ ඉතාලම තක්කඩිය එකක් මේක කරන්නේ අහවලා 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 කියලා කිව්වනම් ඉවරයිනේ නේද? ඔව් එහෙම කියන්න. එහෙම කියන්නත් බෑ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒගොල්ලෝ ඇවිල්ලා කියන්න ඕනේ ඒ ඉල්ලීම් මේ වෙලාවේ මේ සාධාරණ නෑ. ඒක දේශපාලනිකයි මොකක් කර කියලා. ඔව්. ඒගොල්ලෝ ඊට කලින් කරා. මීට කලින් ඒගොල්ලෝ ඒ වගේ වැඩ වර්ජන වගේක් තියෙනකොට ඒගොල්ලෝ ජවිපේ කෙලිම ස්ටේට්මන්ට් එකක් දුන්නා. අපි මේ වැඩ වර්ජන වලට එන්නේ නෑ. රෝහල් වල කරනකොට ඊට පස්සේ ලාල්කාන්ත මේම ඇවිල්ලා කිව්වා මේ වෙලාවේ අපි ওই වර්ජනත් එක්ක නෑ කියලා. ඔයගොල්ලොන්ට මතකයි නම් ඉස්පිරිතාල වල සිද්ධුණු වර්ජන වගේක් සම්බන්ධයෙන් ඒගොල්ලෝ මුලම මුලම කිව්වා රට මේ විදියට මේ ලොකු අමාරුවක් ඉන්නේ මිනිසුන්ගේ තව අපි මේ පීඩනයට පත් කරන්න මේ ඕනේ නැහැ කියලා. ඕනේ නැහැ කියලා. හැබැයි ඒක දැන් ඒක හරි. මේ වෙදි වෙනස්. මෙහෙම මෙතන තියෙනවා වෘත්තීය සමිතිය ඔක්කොම ඒකාබද්ධ කරපු යාන්ත්‍රණයකුත් තියෙනවා. එතකොට ඒගොල්ලොන්ට කලෙක්ටිව් ඩිසිෂන්ස් ගන්න වෙලා තියෙනවා. නැත්තම් ඒ වගේ සහාය මේ ඡන්ද වලට ලැබෙන්නේ නැහැ. මම කියන්නේ දැන් මම උදාහරණයකට මේ අද මම හිතුවා මේ ස්ටේට්මන්ට් එකේ ඇත්තටම තියෙන්නේ ඒක කියලා. මේ දවස් දෙකේ තුනේ තියෙන වැඩ වර්ජන මෙහෙවන්නේ අපි මේ නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියලා. ඇතර මේකේ ෆුල් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න නිව්ස් ෆස්ට් එක දාලා තියෙන්නේ. ඇතර මේ ටයිටල් එකේ මෙහෙම තිබ්බට මේකේ කියන්නේ රනිල් තමයි හේතුව හැදුවේ කියලා. මේ වර්ජන වලට මේ කන්ස්පිරසි එක නෙමෙයි කියන්නේ මේ පාරට එන්න වෙලා තියෙනවා මේ රනිල් හින්දා එන්න වෙලා පොය තුනනේ. ඒක තමයි. දැන් ඒ පොය තුනට කලින්ම මොන හරි කරගත්ත නැත්තම් ඉවරද වැඩේ? ඒ කියන්නේ ආයි කරන්න වෙන්නේ නැද්ද? ඔයාලට අවිලා බෑ ගෝතාබය මහත්තයාගේ ආණ්ඩුවේ මේ මට ඉතින් මම කියන්නේ මේ වෙලාවේ මේ තියෙන වෘත්තීය අරගලයේ වෘත්තීය සංගම් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මම කියන්නේ දැන් ඇවිල්ලා ජවිපේ තමන්ගේ ස්ටේට්මන්ට් ඉෂු කර නැත්නම් ඒගොල්ලෝගේ ඇඟට යන එක නවත්තන්න බෑ. ඒගොල්ලෝ ඒ කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට වෙන කවුරු හරි ලකුණු දාගන්න වෙලාවට ඉතිහාසයේදී ඒගොල්ලෝ පැනලා ලකුණු දාගන්න නෑ නෑ අපේ වෘත්තීය සමිතිය කියලා. දැන් වෘත්තීය සමිතිය එක කරනකොට අපේ කියන්නත් බෑ අපේ නොකියත් බෑ වගේ තැනක තියෙනවා. මම කියන්නේ මේ විශේෂයෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ග අනිත් ඒවා සම්බන්ධයෙන් හැම දේ සම්බන්ධයෙන්ම ඔපිනියන් අපිට ඕනේ නෑ. හැබැයි මේක ඕගොල්ලෝගේ පැත්තට ස්වභාවිකව එන එකක්. මොකද එතන ඉතිහාසයේ ඉඳලා නියෝජනය කරේ එන්පී ජේවි. හා අනික දැන් තව පොය තුනකින් පස්සේ මේ වෘත්තිකයන්ගේ රස ටික විසඳන්න බෑ ඕගොල්ලෝ. දැන් කියන්නේ මොකද්ද ස්ටාන්ස් එක? මේ මේවා සාමාන්‍ය ප්‍රශ්නද? මේ ප්‍රශ්න ඔගොල්ලෝ පොයතරකින් පස්සේ උත්තර දෙනවද? මගේ මොකද මොකද්ද ප්ලෑන් එක මේ ආණ්ඩුවෙන් ওই ඉල්ලීම් හම්බෙලා ওই වැඩ වර්ජන අසාර්ථක වුණොත්
ඉදිරි ඒගොල්ලොන්ගේ රජයක් යටතේ කොහොමද මේ ටිකට උත්තර දෙන්න කියන එක කියලා තියෙනවා කියලා දැන්. සා අනිත්ක දැන් මෙතන මාර ප්‍රශ්නයක් තියෙනවා මං කියන්නේ ඔයගොල්ලෝ හැම මේ වෙලාවේ වැඩ වර්ජන කරලා බැරි වෙලා ওই ඉල්ලීම් ටික රනිල් ඉෂ්ට කළොත් ඊට පස්සේ ඒ ඉල්ලීම් ටික දිනාගත්ත මිනිස්සු ටික ඔක්කොම රනිල්ට ඡන්ද දුන්නොත් පොයතුණුකි ඔයගොල්ලන්ට මාර වැඩක් වෙන්නේ. වැඩි ඒ අතර ගියොත් සාමාන්‍ය ලංකාවේ රාජ්‍ය සේවක එහෙම එහෙමනේ එහෙමනේ හරි නේද නමව හරි සංවේදී හරි සංවේදී තැපල් ඡන්දෙන් ඊට පස්සේ කෘතුගුණ සලකනවා හරිම සංවේදී නේද. ඔය මං කියන්නේ රනිල් නම් මේ වෙලාවේ මේ ටික මෙහෙවන්නේ මං කියන්නේ රනිල් කොහොමද ඕගොල්ලොන්ගේ අතේ තිබුණු වෘත්තීය සමිති වල බලය ඒ ටිකට අරගත්තේ. එහෙමනම් අපිට වෘත්තීය සමිති වල දැන් බලය නැහැ කියලා එළියට ඇවිල්ලා කියන්නේ. මම දන්නේ නැහැ. අපි දන්න විදිහට ඒගොල්ලන්ට ලොකු බලයක් තිබුණා. හැම පරාය ගත්තත් ඉතා විශාල වෘත්තීය සමිතියක් තියෙනවා NBP එක. ඒගොල්ලෝ පවර් ප්‍රැක්ටිස් කරේ නැහැ කිව්වට ඒගොල්ලෝ යාලා කියනවනේ අපි මේ ප්‍රධාන ධාරාවේ දේශපාලනේ අපිට පවර් ප්‍රැක්ටිස් එකට එන්න බැරි වුණා කියලා. හැබැයි මං හිතන්නේ ලංකාවේ මොනවාද ඩිසිෂන් මේකින් වලදී වැඩිපුරම පවර් ප්‍රැක්ටිස් එකේ ඉඳලා තියෙන පාර්ශවයක් තමයි වෘත්තීය සමිති කියලා කියන්නේ. හැම ඩිසිෂන් එකකටම සහ ලංකාවේ පහුගිය කාලෙම සිද්ධ වෙච්ච වැඩ වර්ජන ලොකු මේ වගේ බලපුවාම ඒ අර ඒකාබද්ධ වැඩ වර්ජනයක් දියත් කරගන්න හැකියාව තිබුණේ මේගොල්ලන්ට විතරයි. හැබැයි විතර ඒක මෙම කියන්නේ මේ 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 අපි එල්ල කරපු මතර මේක විවේචනයක් නෙමෙයි මේක මේක එක්තරා ආකාරයකට මේ පාර ක්ලියර් කර ගැනීම ඒ පාර ඒගොල්ලෝ ක්ලියර් කර ගැනීම සම්බන්ධයෙන් ඔපිනියන් එකට රෙසිස්ටන්ස් එකක් ආවේ නැහැ. හරිද මම මේ තිබුණු චූටි චූටි නිටි ක්‍රිටිස් ගැන විතරයි කිව්වේ නිකන් ඕවරෝල් පික්චර් එකේ අපිට ලොකු රෙසිස්ටන්ස් එකක් ආවේ නැහැ මේ ගැන කතා කරා කියලා. මේ අපි කැමති ක්ලැරිෆිකේෂන් එකක් එනවනම් මේ වගේ වෙලාවකදී ඒගොල්ලෝ උත්තර බැඳීම ඒගොල්ලෝගේ ඇක්ෂන් එක අතිශය වැදගත්. මොකද බලේ ඇත්තට පේනවානේ බලේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් දෙවෙනි ප්‍රධාන බලවේගයක් ඇතුළට ඇවිල්ලා ඉවරයිනේ දැන්. ඒ දුර ඇවිල්ලා ඉවරයි. ඒකට ඒගොල්ලෝගේ හැසිරීම තියෙන්නේ තව දුරටත්. ඒ කියන්නේ මං කියන්නේ ඕගොල්ලෝ අර තුන්වෙනි පාර්ශවෙන් උඩට එන්න. හරියටම. තාම තියෙන්නේ බාල මානසිකත්වයේ. මේ මෙන්ටැලිටි එක ඒකෙන් ඒක දෙන්න දැන් පෙරටු ගාන. වෙන කාට හරි දෙන්න. නේද මචං. ඔව් ඒ රෝල් එක දැන් කරන්න. දැන් තවදුරටත් හිටිය උනාට කමක් නෑ දැන්. තවදුරටත් තුන්වෙනි බලවේගයට මාරුවට. තුන්වෙනි බලවේගයේ විදිහට ස්ට්‍රයික් එකක් කරගෙන උද්ඝෝෂණයක් කරගෙන පාරවල් වලට මිනිස්සු ගෙනල්ලා ඉන්න ඒගොල්ලන්ට පුරුදු කම්ෆර්ට් සෝන් එකේ ඉන්න බෑ. දැන් ප්‍රශ්න වලට උත්තර හොයන්න වෙනවා. උත්තර හොයන්න ඕන. උත්තරේ මොකද්ද කියලා කියන්නේ? ඒ ප්‍රශ්න කතා කරන එක බාර දෙන්නේ පෙරටු ගාමින්ට දෙන්නේ. මං කියන්නේ 2යි 3යි 2 මල්ලන් ඉන්න බෑනේ. තව තව 2 නම් 2 3 නම් 3. තව පොයේ 2 3කින් පොහට්ටුවත් ලෑස්ති ඔය ටික කරේ තියාගන්න. ඔව්. ඒගොල්ලෝ පක්ෂදාබෝ විශාල කරදරයක් වෙන්නේ. එහෙම සාපයක්. ඇත්තටම පොහට්ටුව කියන්නේ ආණ්ඩුවේ තියාගන්නත් බෑ, උඹ විපක්ෂේ තියාගන්නත් බෑ. කොතන හිටියත් හානවනේ. ආණ්ඩුවේ හිටියොත් ආයෙ ඉතින් සුද්ධ දෙනවා, ආයෙ හොම්බෙන් යන්න. ඩියෝ ගාල තියන්න ඕන. ඔය ඩියෝ ගාල තියන්න. විපක්ෂේ හිටියොත් කිසිම ආණ්ඩුවකට මෙලෝ වැඩක් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙක් පාරට පැනලා හාලා කාල කන්නි කරලා දානවා රට. ඒක නම් ඇත්ත. බුදුවාකාර පයගෙන සාපයක් පක්ෂයක් නෙවෙයි සාපයක් රටට බා. අපේ පොඩි මල්ලි කියලා දෙනවා දැන් බලේ ගණ්ඩ කලේ අන්තිම පාරට ස්ට්‍රයික් එකක් කරලා බලන්න කියලා දන්නේ නැහැ. අන්තිම පාරට ආයෙ කරන්න වෙන්නේ නැහැ. ඒවත් ආයි බෑට් ඕවර් නම් බැනුම් කරන. ආයි ඊට පස්සේ කරන්නේ ස්ට්‍රයික් වලට වතුර ගහන. ඒක කරද්දි කො ඊට පස්සේ ගියා කාසත් ඉදලා ගිහලා නාලා එන්න බල බැනුම් අදරක් අහගන්න වෙනවා. අදරක් අහගන්න වෙනවා. ඊයේ මම යාන්තම් බේරුණා බල අදා ගන්නවා. ඔයා අනුර සහෝදරය කියලා බේරුණේ නැති මම ඇත්ත කිව්වේ. නෑ මේ 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 සිදුවීම් දාම ඇතුලේ එක එක කෑල්ලක් තියෙනවා. ඒක ඒකේ දෙපැත්තක් තියෙනවා. ඒක අපි හයිලයිට් කරන්න ඕන කියලා මට හිතෙනවා. ඒ තමයි දැන් බෙමුල්ලේ කොච්චෙන් වැටලා කෙනෙක් මැරනවා. හරි මේක අද හැම පුවත්පතකම වාර්තා කරලා තියෙන්නේ. ඒ මෑත කාලිනව වෙච්ච දෙවෙනි මරණය දුම්රිය වැඩ වර්ජනයක් අතරතුර. වැඩ වර්ජනයක් අතරතුර වෙච්ච දෙවෙනිත් අපි ඕකම ගත්තා මේ මොරටුවේ හරි. හැබැයි මේක ටිකක් හයිලයිට් වෙනවා මේ. නෑ අපි එදා ගත්ත කොච්චි නැත්තම් උඩ ගෙදර යන්න දුන්නා. ඒ මොකද්ද මේ මේ ඒ තරම් කෙල්ල බල හිටියක් දන්නේ නැහැ. ඒක මොකරි පර්සනල් හේතුවක් උඩ නැත්නම් එන්නේ නැතුව. එදා මොකද කරේ විභාගයක් තිබුණා කියලා තමයි කිව්වේ. ඒ විභාගේ පවත්වන අධිකාරියට මේ රටේ දුම්රිය වර්ජනයක් තියෙනවා කියලා අරගෙන ඔපිනියන් දෙන්න නෑ නේද? ඒක තමයි ප්‍රශ්නේ ඉතින්. එතකොට නෑ ඒකේ තියෙනවා දෙපැත්තක්. එකක් තමයි ඔව් දැන්
වර්ජකයා වර්ජනය කරන විදිය ගැන අපි හැමදාම කතා කරනවා. හැමදාම කරන්නේ වෘත්තිකය කරන්නේ ජනතාව පෙළනොත් Tamanට පුළුවන් තරම් උඩරේ හොම්බෙන් යන්න දෙනවා ජනතාවට. ඊට පස්සේ ඒගොල්ලෝ හිතනවා මේ ජනතාව අමාරු වෙටලින්නේ නැහැ, ජනතාව අමාරු වෙටලින්නේ ඕගොල්ලෝ හිතන තමයි කියලා මේ උඩ කට්ටියට තගදානවා. ඊට පස්සේ ඒගොල්ලෝම ඇවිල්ලා කියනවා මේ ආණ්ඩුවට ජනතාව ගැන කිසිම හැඟීමක් නැහැ කියලා. ඒගොල්ලෝම තමයි ජනතාව හොම්බෙන් යනවා. අර කියන අරූට උණු ගහන මූට ගහනවා කියලා. අන්න හරි. ඒක මේක තියෙනවා. ආණ්ඩුවට උණ ගන්න ජනතාවට දෙනවා පයි. ඊට පස්සේ ඒ ගහන්නේ පහළම එකට. පහළම එකට යටටම දෙන්නේ බිමදාලා පාගලා දෙන්නේ ජනතාවට ආණ්ඩුවට උණ ගන්න. එතකොට ඒගොල්ලෝ හිතනවා ජනතාවට රිදෙන හින්දා, ජනතාව පෑගිලා ඉන්නද, ජනතාව පීඩාවට පත් වෙලා ඉන්න හින්දා ආණ්ඩුවට උණ අරගෙන ආණ්ඩුවේ පපුව උණු වෙලා අනේ මේ ජනතාව බේර ගන්න මේ කාලකන්නින්ට කීයක් හරි දෙනවා කියලා මේගොල්ලන්ගේ ඉල්ලීම් ටික ඉෂ්ට කරගන්න. මචං මේ හෙන ගොන්නේ මේ ලොජිකල් ලොජික් එක. මේක හිත පට්ට ගොම් තැනකිසිදොයි ඒ වැඩේ මේකැන මොකක්ද තර්ක පිළිවෙල හැට ගත්තා. ඊට වඩි අපි හැමතිස්සම කියන්නේ ලෝකේ වෙනත් රටවල්ල වෙනත් නිර්මාණශීලී ක්‍රම හොයාගෙන තියෙනවා. අදාළ අධිකාරිය කොහොමද රිදුව රිද්දන්නේ, එහෙම නැත්නම් කොහොමද ඒගොල්ලන් රිදුව කෝණ කරන්නේ. ඉතින් එහෙම හිතන්න බැරි යල් පැනපු ආචීර්ණ කල්පික අවුරුදු 50කට පරණ වෘත්තීය සමිති මොඩල් එකක් ඇතුළේ ඉඳගෙන හැමතිස්සම ජනතාවට පයින් ගහ මේ දැක්කනේ මේ ජනතාවට පයින් වදින අපේ අතින් ඔගොල්ලෝ තමයි මේකට වක් කියන්න ඕනේ කියලා කියන එක හෙන ගොබ්බයි. ඒකට ඒකට ඒක කරන ගමන් ඒකට ජනතාවගේ සහයෝගය ඉල්ලන එක හරි ජනතාව ඒකෙහි සංවේදී නැහැ කියලා හරි කියන එක ඊට වැඩිය ගොබ්බයි. එහෙම තැනක තමයි ඒ වැඩේ තියෙන්නේ. සහ මචං අපිට පේන්න පේන්න තමන්ගේ උඩ ඒ කියන්නේ මං කියන්නේ මේ 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 මචං අර කරනවනේ මචං මේ අපිට කියන්නේ ඒගොල්ලෝගේ උඩ පේන සටන් පාටේ වෙන එක වහලා වෙන වෙන ඒවා ටිකක් දැන් වෙන දෙක තුනක් දානවනේ අපි ඕනේ පඩි වැඩි කරගන්න. හැබැයි කවදාවත් විසඳෙන්නේ නැති ප්‍රශ්න දෙකක් විතර තියෙනවා බෑග් එකේ. ඕනම පඩි වැඩි කිරීමක්, නිවාඩු අනුමත කිරීමක් වගේ ඕනම තමන්ගේ පර්සනලි ගේන් එකට බලපාන ඕනම එකකට අර කවදාවත් විසඳෙන්නේ නැති ප්‍රශ්න දෙකක් විතර තියෙන එල්ලන්නේ. ඉතින් අඩේ මේ අපේ ප්‍රශ්න ගැන කතා කරන්න කියලා හිතෙන්න එල්ලන. ඒ කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ වගේ ප්‍රශ්නයක්. ඒක කවදාවත් කරලා ඉවර කරන වැඩක් නෙවෙයි. කෙටි කාලිනව කරන්නත් බෑ නේ මෙහෙම කරන්න. දීර්ඝ කාලිනවත් ඉතින් කරලා ඉවර වෙන වැඩක් නෙවෙයි. හැමදාම අලුත් වෙන්න ඕනේ. එහෙම ටිකක් තියෙනවා බෑග් එකේ ඒ ටික අරන් එල්ල ගන්න. මම කියන්නේ ඔය ඔක්කොම කාරණා පැත්තෙන් ගත්තාම මේ වෙලාවේ මේ තියෙන වැඩ වර්ජන රැල්ල ඉතාම අගතිගාමි සහ ඉතාම පර්සනල් තැනකින් හැඳුන ඡන්දයක් කිට්ටු වෙලා තියෙන හින්දා ඒ බොහෝතේ වැඩිපුර ප්‍රෙෂර් එකක් දාලා ඒ ගේම් එක ගන්න බලාගෙන ඡන්දෙන් දිනයි කියලා හිතන පක්ෂවලින් පොරොන්දු ගන්න බලාගෙන මේ ඩීල් වලට මාකට් එක ඕපන් කරගන්න පිටණිය හදාගන්න කරන වැඩ වර්ජන මචං මේ. මේ ඩිමාන්ඩ් එක හදාගන්න. ඩිමාන්ඩ් එක හදාගන්න. පොඩි කතාවක් කියන මම ඔයා දන්නා ඇති මම කියවලා තියෙන මේක රොහාන් සමරජීව තමයි මේ ෂෙයා කරලා තිබ්බේ. ඉතාලිය ඔය වගේ හසා ස්ට්‍රයික්යක් වෙනවලු හරිද, ට්‍රේන ස්ට්‍රයික්යක්. හැබැයි ඒගොල්ලෝ ඒක කරන්නේ මිනිස්සු වැඩට යන දවසේ නෙවෙයි හරිද, වීකෙන්ඩ් එකක් බලලා තමයි කරන්නේ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ කියනවා මම කියවලා තියෙන දෙයක් හරිද, ඒගොල්ලෝ කියනවා වර්ජන කිරීම වෘත්තීය සේවකින්ගේ අයිතියක්. හැබැයි ඒ අයිතිය තහවුරු කරගන්න තව කෙනෙක්ගේ අයිතියක් මේ ඒගොල්ලෝ පාගන එක කඩලා දාන එක හරිද. මේකත් එක්ක අධ්‍යාපන ක්ෂේත්‍රය, ඊට පස්සේ ප්‍රවාහනය, ඊට පස්සේ මං කියන්නේ මුළු රටක් අපේ දේශපාලකයන්ට බයිනවා, රාජ්‍ය නිලධාරීන්ට බයිනවා. හැබැයි මේගොල්ලෝ මේ වෙන මේ දවසක වෙන පාඩුව, මේ සතියක වෙන පාඩුව, සමස්ත රටකට සමස්ත ජන කණ්ඩායමකට මේ වෙන මේ එකතන හිර වෙන එකට ඒ පාඩුව මං කියන්නේ අර නිකන් ඒක මේ ට්‍රීසන් වගේ එකක් තමයි. මට තේරෙන විදිහ පීඩනයක් දෙනවට වඩා ඇත්තටම කරන්න බෑ. දැන් දුම්රිය ගත්තොත් එහෙම අපි දැකලා තියෙනවනේ සමහර රටවල එදාට මිනිස්සුන්ව නිකන් එක්කන් යනවා. ඒක තමයි අපි කියන්නේ. එතකොට රිදෙනවා වැඩි. ජපානයේ එහෙම බස් වර්ජනයක් තිබුණා, අපි ඒක ගැන කතාත් කළා. බස් ඔක්කොම දුවනවා. ටිකට් කඩන්නේ. ටිකට් කඩන. ඒක තමයි රිද්දන විද්‍යය. නිකන් දැන් ඒක ඒක කෙලින්ම බලපාන්නේ ආණ්ඩුවේ ඒ අදාළ අධිකාරියට. මොකද ඒගොල්ලන්ට ඒතකොට ඩිසිෂන් එකක් ගන්න සිද්ධ වෙනවා. දැන් මේ මිනිස්සුන්ගේ පුළුවන් තරම් තලල පෙළලා ඒ උඩින් මේ වැඩේ කරදා ගන්න හදන එකයි මේ ඡන්දයක් කිට්ටු වෙන වෙලාවේ කලදුඩු කලවලහියගෙන දේශපාලන වාසිය ඩිමාන්ඩ් එක ගන්න හදන එකයි ඉතාම කැතයි. හැබැයි එසේ තිබියදී බෙම්මුල්ලේ දුම්රියෙන් වැටලා මියගිය ඒ ඒ තරුණයාගේ තරුණයේද වන්දන්නේ වයස කීයක් කියලාද කියලා මට හොයාගන්න බැරි වුණා. කොහොමද ඒ මියගිය පුද්ගලයාගේ මරණය වැඩ වර්ජනය මතම තියෙන එකේ වෙන අවුලක් තියෙනවා. ඒ කියන්නේ අපි දීර්ඝකාලීනව ඇත්තටම විසඳාගත යුතු අපේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොකු ගැටලුවක් වර්ජනයේ හින්දා වැහිලා යන්න ඕනේ මිනිස්සු. ඔව් ද ඊයේ එකට වර්ජනයේ හින්දා එක කොච්චි සෙනඟ ගොඩාක් ඉඳ ඇති ගමන් වල 270 ගානක් අවලංගු වෙලා තිනවා, 20 ගානයි දුවලා තියෙන්නේ. එතකොට සමහර බස් වල යන්න ඇති, සමහර නොයා ඉඳ ඇති, ගිය කට්ටිය කොච්චි වල ඔරොත්තු නොදෙන සෙනඟක් ඉඳ ඇති. මං කියන්නේ හැබැයි හැමදාමත් අපේ කොච්චි වල ඔරොත්තු නොදෙන සෙනඟක් එනවා. ඔව්.
හැමදාම තොරතුරු ටයිම් එක කියලා කියන්නේ ඉතාම බරපතල ප්‍රශ්නයක්. අපේ කියන්නේ ස්වයංක්‍රීය දොරවල් වැහෙන පවර් සෙට් කෝච්චි ගනල්ලා දොර ඇරලා කොක්කක් දාලා තමයි අපි දුවන්නේ. එහෙම දොර වහගෙන කෝච්චි යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒකට වර්ජන නැති අවස්ථාවලත් ඕන තරම් පාසල් ශිෂ්‍යෝ, ඕන තරම් මිනිස්සු, ඕන තරම් රාජ්‍ය සේවකවර මේ පාලම් ගැටිවල වැදිලා සිංහල කනුවල වැදලා දුම්රියෙන් වැටිලා මැරිලා තියෙනවා, අතපය නැති වෙලා තියෙනවා. ඒක වෙලා නැති දෙයක් නෙවෙයි. එතකොට අර කියන්නේ ප්‍රධාන කියන්නේ ඕවරෝල් පික්චර් එකේ ලොකු තියෙන ප්‍රශ්නයක් වර්ජනයක් දවසට මිනිහෙක් බලනවා අන්න වර්ජනයේ හින්දා මලා කියලා ඉස්මතු කරන්න හදන එකෙන් ඇත්තට විසඳන්න තියෙන ප්‍රශ්නයක් අපිට මග ඇරෙන්න පුළුවන්. වර්ජනයට තියෙන මේ විවේචනය වෙන එකක් මේ වගේ ඒවා වර්ජනයක් අවස්ථාවේ වැඩි වෙන්න පුළුවන්. හරිනම් මචං වර්ජනේ වෙන්න ඕනේ ඒවට. මේ මිනිස්සු කොහේ ආරක්ෂාව සාතික කරන්නේ. හරිද? ප්‍රමාණවත් පරිදි ප්‍රමාණවත් මේ දුම්රිය සේව යොදවන්න. ඒ වෙලාවේ අපේ තියෙන්නේ අර හසාකිවා වගේ ඔටෝමැටික් වැහෙන්න දොරවල් තියෙන කෝච්චි ගෙනල්ලා පාපූර්වේ යාම තහනම් කියලා රතු පාටින් දීලා දොර ඇරලා මොකක්ද දානවා. ඔව්. ඒ ෆුට්බෝඩ් එකේ ඇදගෙන යන ඒ ෆුට්බෝඩ් එකේ ඉඩ නැතුව කෝච්චිට දුවන්න බෑ. ඒ සෙනක ඇද ගන්න බෑ. ඒ ෆුට්බෝඩ් එකේ තියෙන චූටි ඉඩ ගැල නැතුව. එතනින් තමයි සෑහෙන පිරිසක් තව පිරිසකට ගමන් මේ පහසුව සලසගන්නේ. ඔව්. ඒ ඉඩෙන් තමයි සෑහෙන පිරිසක් අද යන්නේ. ඒකයි ඒක අරගෙන ඉන්නේ. නිකන් යනවනම් අපේ ජනතාව ට්‍රිප් ගිහින් හරි සහය දක්වයිලු. අන්න එක වීකෙන්ඩ් එකක කෝච්චි දුවන්න නිකන් වෙනදාට දුවන්නේ ගමන් වාර 50යි. අපි දුවනවා 100ක් ගමන් වාර කියලා දුවන්න නිකන්. ඔයාලා එන්න ට්‍රිප් යන්න කියලා ඔයාලා එන්න ට්‍රිප් යන්න කියලා මිනිස්සු නිකන් එහා මෙහා යෝගලන්ට සහය දෙන්න. තව. ඒක එච්චර දැන්ට අවුරුදු 34ක් තිස්සේ නාකි වෘත්තීය සමිති නායකයෝ සහ නාකි වාමාංශික පක්ෂවලින් උගන්නපු තැනින් එහාට අඩියක් දශමයක් හිතාගන්න බැරි වෘත්තීය සමිති කාර්යෝ ටිකක් ඇවිල්ලා ජනතාව මේකට සංවේදී නැහැ කියලා කියනවනම් අපි ජනතාව අපි සංවේදී නැහැ. ඇත්තටම අපිට ඕගොල්ලන්ගේ මොකක් හරි පඩි හරි මොන හරි ප්‍රශ්නයක් උඩ ජනතාවට හොම්බෙන් යන්න වෙනවනම් මේ ජනතාවට රස්සාවට යන්න බැරි නේද? ජනතාව තමයි පාර සහයෝගය යන්න මේ ඉන්න. ඒකට අපිටම කෙලිනවා අපේ සහයෝගය ඇතිලා. ඇත්තටම ඒ කියන්නේ කවදාවත් හිතලා නැද්ද දන්නේ ජනතාවගේ පිට. ඇයි මුන් අපිට සහය දෙන්න ඕනේ? ඔකටද සහය දෙන්න ඕනේ අපි? අපිට යන්න බස් එකක් නැති වෙනකොට අපි මේ ළඟමට සහය දක්වන්න ඕනේ. කොටාබේ මහත්තයාගේ ආණ්ඩුවේ මේ මට ඇත්තටම වැඩ වර්ජනයක් සාර්ථක වෙන්න ජනතා සහයෝගය ඕනේ කියන එක ඒගොල්ලෝ තේරුම් අරගෙන නැහැ. දේශපාලඥයන්ට බයිනවා අවුරුදු 20-30 ඉල්ලලා ඉන්නවා කියලා. ඔය වෘත්තීය සමිති නායකයොත් එහෙම තමයි. ඒකයි අලුත් මොකුත් වෙන්නේ නැත්තේ. ඒකත් ඇත්ත. වෘත්තීය සමිති නායකයෝ කියන්නේ අවුරුදු 20-30 ඔය පුටුවල ඉඳගෙන එල්ලිලා ඉන්න මිනිස්සු. ඇත්තම කතාවත් අරක තමයි. කියන්නේ වෘත්තීය සමිති මේ වෙලාවේ කියන්නේ මේ වෙලාවේ තමන්ගේ එක පැත්තකින් කියන්නේ මිනිසුන් රැලි කරන්න ලේසි මේ වෙලාවේ ඡන්දයක් එනවා අපිට ඊගාව පාටියත් එක්ක නෙගෝෂিয়েට් කරලා අපේ වැඩේ කරගන්න පුළුවන් කියන අර කැත ජරා ඉන්ටෙන්ෂන් එක. හරිද? ඔව්. ඒක මම ඒක මට පේන්නේ කැතට මොකද ඒක හරිය අවස්ථාවාදීනේ. මේ අවස්ථාවාදී. හරිද? ඒක. ඒක හින්දා තමයි මේ වෙලාවේ මොන හරි ස්ටෝරි එකක් හදාගෙන එළියට එන්නේ. එතකොට අනිත් පැත්තෙන් තව වෘත්තීය සමිති මම කියන්නේ මේ හැම නායකයම ගැන නෙමෙයි බ්‍රෝඩ් බ්‍රෂ් එකෙන් පේන්ට් කරනවා නෙමෙයි සමහර වෘත්තීය සමිති නායකින්ට මේක ඉන්ඩිවිජුවලි මේ යම් යම් දේවල් ගේම් කරගන්න පුළුවන් තත්ත්වයක් chance එකක්. මොකද මේක රැලි කරලා මේ මෙහෙම කරලා ඊට පස්සේ යටින් ඩීල්යක් දාගන්න අය ඕන තරම් තියෙනවා. දැන් නැහැ. ලංකාවේ නැති වුණත් වෙන රටවල තියලා තියෙනවා. ඉතින් ඒ හින්දා නේද ලංකාවේ එහෙම නැහැනේ. ඉතින් අනිත් එක අනිත් ප්‍රධානම කාරණාව මේ මිනිස්සු ටික මේ 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 ඉතාම ලාබෙට තැපැල් ඡන්ද ටික විකුණන්න හදාගන්න මොඩල් එකක්. බල්ක් එක පිටින් විකුණන්න හදාගන්න මොඩල් එකක්. මම කියන්නේ ඇත්තට මේකේ මේ වගේ වෙලාවක මේ මම කියන්නේ මීට වඩා ස්මාර්ට් මීට වඩා ට්‍රාන්ස්පේරන්ට් පොලිටිකල් අප්‍රෝච් එකක් තියෙන්න ඕනේ මේ වගේ දේවල් වලට. ඒකට ඒගොල්ලොන්ගේ තියෙන පරණ ස්ට්‍රින්ග්ස් එහෙම තමයි මචං. කියන්නේ ඉදිරියට යන්න බෑ. අර අන්ලර්න් කියලා තියෙන මේ දේවල් අතාරින්න නැතුව අන්ලර්න් කරන්න නැතුව ඉතින් අලුතෙන් දේවල් ඉගෙන ගන්න බෑනේ. අතාරින්න නැතුව දේවල් වලට තියෙන ඇටැච්මන්ට් එක මම නම් හිතන්නේ ඉදිරියට යන්න බෑ. ඉතින් වෘත්තීය සමිතිත් එක්ක දේශපාලනය පටන් ගත්ත වෙන්න පුළුවන්. හැබැයි බලය ප්‍රැක්ටිස් කරන වෙලාවේදී අර කිව්වා වගේ මේ ආසාවක් කියන්නේ වෘත්තීය සමිතියක් නෙවෙයි කියන එක ඉතින් සරින් සරේ මතක් කරගන්න ඕනේ. මේ තව එකේ තව මරු එකක් තියෙනවා. ඒකේ මරු කෑල්ලක් තියෙනවා. මේ අද දිනමින පත්‍රයේ වාර්තා කරලා තියෙන මේක වර්ජනය නොකළ ගුරුවරුන්ට දැනෙන වැටුප් වර්ධකයක්.
කීයක් විතරද? ඉන්නෝ කියන්නේ අපි ඉලක්කම් වලට යන්න කලින් පළවෙනි එක වර්ජනේ නොකල ගුරුවරුන්ට දැන් වර්ජනේ නොකල ගුරුවරුන්ට මේක හම්බෙයි අර ගුරු වර්ජනේ කළා අය ටික වර්ජනේ නොකලලා. එහෙම නෙමෙයි දැන් කට්ටියක් වර්ජනේ කරනවා කට්ටියක් වර්ජනේට සහයෝගය දක්වන නිකයි ඉන්නවා. හැබැයි නිකයි ඉන්නකම හිතනවා අරුත් කෝග්නිටිව් දවල් වර්ජනේ කරලා පඩිය තනියෙන් ගන්නේ අපිටත් එක්ක දෙන්න කියලා එහෙම හිතනවාද? එතකොට ඒ නොකල අයට හම්බෙන්නේ කළ අය හින්දා තමයි. හරි දැන් මම අත කියනවා කළ අය වර්ධනය කරන ආකාරය සහ ඒ කරන මොහොත ගැන අපිට දැඩි විවේචනයක් තියෙනවා. සහ ඒක පොලිටිකලි මේ ඔප්ටිමයිස් කරන්න හදන විදිහ එහෙම අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒ හින්දා අපි හිතනවා මේකත් මේවත් එහෙම තමයි කියලා. එතකොට ඒ ගැන අපිට දැඩි විවේචනයක් තියෙනවා. හැබැයි ඒ වගේම ඒක පැත්තේ ඇත්තටම වෘත්ති අයිතිවාසිකම් දිනා ගන්න හැටි මොකක් හරි දෙයකට ඕක සමස්ත ජනතාවක් හැටියට ඕක කොහොමම තියෙනවා. ඒ කියන්නේ මුළු රටක සෑහෙන පිරිසක් පාර්ට බහැලා අරගල කරද්දි වැඩේ යනවා, ඩිය වෙට යනවා, ඩිය වෙට යනවා. අපිටත් එක්ක මොකක් හරි හොදක් වෙයි කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා මත. ඒකත් අර්බුදකාරී. ඒ කියන්නේ අපිට මොකක් හරි එක පොදු ආස්ථානයකට ජනතාව කවදාවත් එකතු කරන්න බැරි ඒකයි. එකක් කරාරලා නිකන් ඉන්නවා, අනිත් එක පර්සනල් ගේම් එකට ඕන සටනක් ඕන මොහොතක පාවල දෙන්න ලෑස්ති කමන්නේ කියලා. ඒ එහෙම එකක් තියෙනවා. ඒ නොකල ගුරුවරුන්ටත් මේ වැටුප් වර්ධකය හම්බෙන්නේ කළ අය හින්දා තමයි. සහ මන් දන්නේ මෙහෙම කරන්න පුළුවන්ද කියලා. මේක යුක්තියුක්ත නෑ කියලා කොහොමත් තේරෙනවා අපිට. මේ නීතියට පටහැනිද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම හිතනවා මේක චැලෙන්ජ් වෙයි කියලා. එහෙම රාජ්‍ය සේවයේ එකම ශ්‍රේණියක ඉන්න සේවකයන්ගේ කොටසකට පඩි වැඩි කරලා කොටසකට එහෙම කරන්න බෑ. එහෙමනම් අර වර්ජනය කරපුවා ගෙදර යවන්න. ඒක පොඩි 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 PR ස්ටන්ට් එකක් වගේ තමයි වෙන්නේ. ඕක කියනවා. ඕක කියන වැඩක් නෙමෙයි. දැන් එමු ඉලක්කම් වලට. හරි. ගුරු ශ්‍රේණි තියෙනවා පහක්. 3-2 ශ්‍රේණියට රුපියල් 445ක වැටුප් වර්ධකය. යේ! අර දැන්ද මෙව එක. එකක් තිබ්බා. 3-1 ශ්‍රේණියට රුපියල් 525ක වැටුප් වර්ධකය. හරි එකක් දන්නේ. කමනවා කියන්නේ ඒවත් වදින්නේ නැහැ ඉලක්කවලින්. 2-2 ශ්‍රේණියට. හින්දු අරාබි ඉලක්කවෙන් 2යි, රෝමන් ඉලක්කවෙන් 2යි කියලා. 2-2 ශ්‍රේණියට රුපියල් 825ක වැඩ උපාර්ථකයක්. 2-1 ශ්‍රේණියට රුපියල් 1335ක වැඩ උපාර්ථකයක්. 2-1 කියන්නේ ඉහළම ශ්‍රේණියට. ඉහළම එක 1. 2-2 ඉහළ එක නේ. 2 ඉහළ එකේ. දැන් 1 ශ්‍රේණියට පළවෙනි කෙනෙක් ගුරු කැඩේ ගුරු ශ්‍රේණිය වල ඉහළම කටහඬ රුපියල් 1630ක වැටුප් වර්ධකය. වා! ආ ඒක ඒක හරි. ඔබ කලින් ගාව එක ඇත්තටම හරි මේක. රුපියල් 1630ක වැටුප් වර්ධකය. මං කියන්න වදක්. දැන් මේක දැනෙන වැටුප් වර්ධකය. කොහෙටද දැනෙන්නේ? කොහෙටද මොකද්ද දැනෙනව ඇත්තේ? මට 1630ක පඩි වැඩිවීමක් කියලා මොනවද දැනෙනව ඇත්තේ? යකෝ මේකෙන් බාට සරපු දෙකක්වත් ගන්න බෑනේ යකෝ කියලා දැනෙනවා වෙන්න පුළුවන් කෙනෙකුට. තවද අර ඔකත් එක සර්ටිෆිකට් එකක් හම්බ වෙනව නේද? මොකක්ද හම්බෙන්නේ? ප්‍රශංසා. ප්‍රශංසා. ආ ප්‍රශංසා සර්ටිෆිකට්. ඒකත් හම්බෙලා ඔකත් හම්බුණා. අඩෝ නේද? නෑ ඔය 1600 දෙනවා ඇති. මම හිතන්නේ ඒ සර්ටිෆිකට් එක ලැමිනේට් කරගන්න වෙන්නේ නැති. ඒකටත් තව ගියා කරේ අතින් දාන්න ඕනේ වගේ කියලා. යකෝ සර්ටිෆිකේට් එක ෆ්‍රේම් කරන්න අතින් ගියා කරේ දාන්න වෙනවනේ කියලා දැනෙන්නත් පුළුවන්. ඕකේ කීවෙනි ශ්‍රේණියේ 600ක් වගේ තිබ්බ නේද? 445ක් තියෙනවා මචං 3-2ට. කොත්තුවක් කන්නත් බැහැ. පොඩි හරි වටරකමක් දෙන්න පුළුවන්. තමාට කෙනෙකුට දැනෙන්න පුළුවන් මේක දැක්කහම ඉතින් දැන් අරුම් නටපු නැටපකුත් නෑ, බෙරේ පළුවකුත් නෑනේ යකෝ කියලා දැනෙන්න පුළුවන්. ඔය මොකක් දැනුණත් නොදැනුණත් මුගේ අම්මලට කියලා නම් දැනෙයි මේ ලංකාවේ දෙගොල්ලට හොම තත්ත්වයක් තමයි තියෙන්නේ වර්ධනය නොකළ ගුරුවරුන්ට. කොහොම හරි මේ බලමු මේ වර්ධන කතාවක් දවස් කීයක් යාවිද කියලා. මේක මේ අපි හිතමු නිකන් දැන් අපි හිතමුකෝ දැන් අර දුම්රිය වර්ජනය එහෙමද කියන්නේ දුම්රිය වර්ජනය එහෙම මේ කවුරු හරි කෙනෙක් ක්ලේම් කරගත්තොත් තමන්ගේ කියලා පාටි එකක් හරිද? එහෙනම් දුම්රිය වර්ජනයේ හැඩේ හැටියට මචං ඒ වෘත්තීය සමිතිය අපේ කියලා කවුරුත් කියන්නේ නැති එකක් නේ තියෙන්නේ.
ඒකට ඒකට කවුරුත් ප්‍රෝ නෑනෙ. දැන් මම කියන්නේ මේ වර්ජනවල තියෙන පොලිටිකල් මේ අරක ආය කියන්න ඕනේ අරක මේ බොරුණන් කියන්න එපා සුද්දා ඔගොල්ලෝ මාර්සි අපිට තේරෙනවා හැමදාම බෑග් එකේ තියෙන ඉල්ලින් දෙකක් විතර එල්ලලා තිබුණාට ඔය පඩිනේ ප්‍රශ්නේ නෑ පඩි ප්‍රශ්නයක් තමයි අපිට ඒකත් තේරෙනවා අමාරුයි තමයි මං කියන්න ගිය හසම් මේ වෙලාවේ තියෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න පොලිටිකල් පාටිස් ඒ කියන්නේ ඒවා ඉන්ඩිපෙන්ඩන්ට් නෑ කියලා අපි දන්නවනේ ඉන්ඩිපෙන්ඩන්ට් වෘත්තීය සමිති තියෙනවා ඒක හරිය නැත්තේ නෑ හැබැයි දැන් මේ වෙලාවේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ඉන්ඩිපෙන්ඩන්ට් කට්ටිය නම් මං කියන්නේ අදාළ පාටිස් විසින් මේ තමන්ගේ වගේ ක්ලේම් කරගන්න නැත්නම් මේක අපේ නෙමෙයි නැත. ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්නවනේ මේ වෘත්තීය සමිතිය කාගේද කියලා ඉන්න මිනිස්සු ටික දැක්කම ඒගොල්ලෝ දැන් වරාය වෘත්තීය සමිති තුනක්ද කොහෙද තියෙනවා. ඒ තුනේ ඉන්න කට්ටිය දන්නවා අරක මේගොල්ලෝ කාගේද කියලා. ඒකට මේ වෙලාවේ මම කියන්නේ අහවල් තැන මේක කරන්නේ අහවලා. අහවල් තැන මේක කරාටි අහවලා කියලා ක්ලේම් කරානම් මේ වැඩේ යම් තාක් දුරකට සමනය වෙනවා. එහෙම නැත්නම් මචං මේක ඇත්තට පොදුවේ වමේ බකට් එකට යන එකක්. ඇත්තටම වම නියෝජනය කරන පක්ෂ මේ වෙලාවේ කරන්න ඕන වැඩේ තමයි මේ අහවල් අහවල් කට්ටිය පොලිටිකල් ගේමක් ගන්න අපි මේකේ නෑ කියලා එක්ක කියන්නේ ඒක ඒගොල්ලන්ට ඉන්ටර්නලි මං කියන්නේ ඒකයි මේ වෙලාවේ සමහර දේවල් තියෙනවා ඒගොල්ලන්ට ජීවිතේට කරන්න බැරි දේවල් කරන්න වෙන ඉන්ටර්නලි කන්ෆ්ලික්ට් එනවානේ හරිද ඒගොල්ලෝ මෙච්චර කාලයකට වැඩ කරලා තියෙනවා මොනා වුණත් අභ්‍යන්තරිකව මං කියන්නේ එහෙම තමයි සමහර ගමනක් යන්න සමහර ඔව් ඉතින් එහෙම තමයි නේද සමහර බෑග් බිම තියන්න නැතුව සමහර කඳු නගින්න බෑ ඔයා ඔයා වාහනයක ගමනක් කරනකොට බෑග් ගොඩාක් කරන් යනවා ඔයා හයික් එකක් කරනකොට බෑක්පැක් එකක් දාගෙන යනවා ඉතින් ඒතකොට අනවශ්‍ය දේවල් ඒකෙන් අයින් කරගන්න බැරි නයි ඉතින් යාගන්න අමාරු වෙනවා මං කියන්නේ මේ වෙලාවේ ඉතාලම හොඳ වෙලාවක ඒක මේක ටෙස්ට් කරගන්න මං කියන්නේ මේක මේ ඡන්දෙට කලින් ආපු හොඳ මේ ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් මට නම් අපිට බලා ගන්න පුළුවන් ඇත්තට ඒ වැඩේ කරાવીද කියලා. ඒ කියන්නේ එතකොට බලා ගන්න පුළුවන් ජෙනුයින් ඉන්ටෙන්ෂන් එකක්ද තියෙන්නේ නැත්නම් දැනටත් තියෙන්නේ නෑ මොනවා වුණත් අපිට බලේ නැතුව ගියොත් අපිට බලේ තියෙන එකම තැන තියෙන්නේ වෘත්තීය සමිති වල විතරයි ඒ ටිකක් බේර ගන්න. රැවුලයි කැඳයි දෙකම බෑ බේර ගන්න. ඒක අර්ගුවේ 3යි 2යි දෙකම බෑ කියලා. 3යි 2යි දෙකම. 3 නම් 2 නම් 2. නැත්තං 3යි 2යි 1යි අතර තියෙන ඉතින් ෆයිට් එකක් නේ. 2යි 3යි කියලා කියන්නේ රෝල් දෙකක්. රෝල් දෙකක්. මිත්‍තර රෝලුයි මාළු මාළු රෝලුයි. රෝල්. අපි DDA එකේ මම දෙවෙනියට දාලා තියෙන ලින්ක් එක පොඩ්ඩක් මොකද්ද? පේනන දෙවෙනියට දාලා තියෙන එක. 2. ඒක. හරි. මේක. පාර්ලිමේන්තුවේ ඇතුලේ කියන. මේකනේ. කතාව. ඔව් ඕක. මම සුදුනයි කියන්න බෑ අපි ඔක්කොම හොරු නමුත් මං කියන්නේ මේ පරණ හිටපු ඇමතිවරු ජනාධිපතිවරු එතකොට ඒ ඔක්කොම ලිටරලි හොරු කියලා කියනවා හොරු තමයි විපක්ෂ මහත්තයා මගේ හදවතේ නායකයා එතුවාට මං ගෞරව කරනවා ඒ මහත්තයත් හොරා කියලා කියනවා හදවත් හොරේ ආර්ථිකය නැති කරේ රාජපක්ෂල තුන් දෙනෙක් කියලා. ඒ තුන් දෙනෙක් හිටියා. මම කිව්වා අන්නපා ගෝඨාභය මහත්තයාට ජනාධිපති අපේක්ෂකම්. මේ ඉන්නයි දුන්නා. මොකද උනේ? කරල් එනකොට බැලලා දීවා. ඒ මහත්තයාත් හිටියා. තව මේ රටේ ඉංගලන්තයේ ඉස්පිරිතාලවල කුණු ඉසිකරන් දෙයක් නැතුණා. කිරුලන් දුන්නා මේ ලංකාවේ අරයනේ ව්‍යාපාරීවරු ගියේ. එයා ඉංගලන්තයේ ඉස්පිරිතාලේ කුණු මේ ලංකාවට ගෙනා. එයාත් ඉතියා ඉස්සරහා. ඊට පස්සේ රෝහිතාභය ගුණවර්ධන මහත්තයා හිටියා. රෝහිතාභය ගුණවර්ධන මහත්තයා ත්‍යාගී තියෙන්නේ මේ පාර්ලිමේන්තුව කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නැත්නම් ඇමති රෝහිතාභය ගුණවර්ධන. දැන් තමුන් වහන්සේලායි අපේ ජනාධිපතිතුමා කියනවා රත්තරන්ගෙන් අවසරයි. රත්තරන්ගෙන් අවසරයි. දැන් බලන්නේ ඒකේ දාලා තිබෙ කමෙන්ට් ඔක්කොම දැල මේ හොරු ඔක්කොම එක්ක හු. මේ රට විනාශ කරන්න. දැන් රත්තරන් කියලා හොරෙක් කළුතර දිස්සෙක් නෙවෙයි. ස්පීසනාග මහත්තයා දවසක් කිව්වා. ඕන නහන්න. අපි හොඳනම් කතා කරලා තියෙනවා. ස්පීවත් වැටුන. අපි උඩට යනකන් ඔය බාල කඩේ පොහුරු. ඈ. අපි දැන් කියුවේ නෑ. ඒතර දැන් මේ වගේ හොරු කණ්ඩායමක්ද මේක ඉස්සරහ හිටියේ. ඒතර බලන්න මේ අයද ඊළඟ රට පාලනය කරන්න යන්නේ. කරුණා කරලා මේක කාටත් පොදුයි. අපේ අනු කුමාර දිසානායකට මහත්තයාත් මං කියනවා. ඔබතුමාටත් පොදුයි. මේක මේ අපේ දීසෙන් කුමාරයා අපේ සරි ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එතුමාටත් පොඩි වරු කාඩ් එක මම කරුණා කරලා කවුරු ඉදිරිපත් වෙනවා නම් කුරුම්ම ගාව ගන්න එපා. ලබන ගම ඉලෙක්ෂන් එක කෙනෙකුට බලන්න ඔක්කොම වේදිකාවල ඉන්නේ සියලුම හොරු ඉන්නේ. ඉතින් මේ වගේ ඇත් එක මේ රට ගේන්න බෑ. සිංගප්පූරුව මොකද දිනුනේ? ලීකෝන් යු කිව්වා
හොරගම් කරන්න නම් එන්න එපා. එයා ඉස්සලම බලයට ඇවිල්ලා එයාගේ යාළුවව තමයි ඉරිරි දැක්. මිනිස්සු කෑ ගහලා අපේ සෞඛ්‍යමතුමාව දැම්මා. ඒ වගේ රබන ගමන ආණ්ඩුවේ සෙල්ලම් කරන්න එන්න එපා. සෙල්ලම් කරන්න එන්න එපා. මමත් කොහොම හරි පාර්ලිමේන්තුවට එනවා. මම පොරා මමත් මාඩිය ගහලා තියෙනවා. මේ ලීකුවන් යෝ කිව්වා මෙයාගේ අර හේමයි මම හොරා. ඒකම සෞඛ්‍යමතුමා තිරේ ගියා. ලිටරලි එක මරුමත. මම හොරා තමයි. හැබැයි අපි ඔක්කොම තෝරුනේ මාඩිය ගැහුවනේ. හරිද? ඒක මාර ෆැලසි එකක් දුන්නා. මේ මොනාද රට කාපු තුන් දෙනා රාජපක්ෂලා තුන් දෙනෙක් මහින්දම හදවතේ මගේ හදවතේ හොරා. හරිනේ මහින්ද මාත්තාට ඒ හදවත් හොරා කියන්නේ. ඒ වුණාට මං කැමතියි මචං. මේ ඕක නේ මම කියන්නේ මට හෙට එන්න වෙන්නේ මේ මචං අරද අර අරවහෙම කියන්න හොඳ නෑ නේද? රත්තරන් හොරානු පාල කඩුවලු රත්තරන් හදව තොරන් කරලා දෙන්න හැබැයි. දැන් මෙයා කවුද? නෑ කෝච්චිවල මාල කරනවා කියලා කිව්වා. ඔව් ඔව් මං කිව්වා. දෙන්නම කළුතරනේ. ඔව් ඔව්. දැන් එයා කියනවා ඇත්තටම මේ නව ලංකා පෙරමුණෙන් හොරු දාන්නේ. හොරු දාන්නේ ජනාධිපතිවරයා. එයා විතරයි හොරු දෙන්නේ. තද එයා කොහමද? එයානේ හොරයි. හොරයි කියලා කියනවා. ඉතින් ඒකින් හොරාද මොකද කියන්නේ? මම දන්නේ නෑ එයා හොරෙක්ද කියලා. එයා කිව්වනේ අපි ඔක්කොම හොරු කියලා තමයි පටන් ගත්තේ. මේ හොරුවෙක් එයා ඉඳගන්නේ නෑලු ඇත්තටම. ඒකනේ හිතගෙන හොරුවෙක් හිතගන්නවා. ඉඳගන්නේ නෑ. ඒ නිසා එයා ඉස්සේ ජනාධිපතිවරයාට කෙනෙක් දානවලු. එයා දාන්නේ කළුතරින්ලු ඒ කෙනා එන්නේ. සිංහෙද්ද? කළුගත්තොට සිංහෙක් වේනවත් ඉරිකරද? අපිට හොයන්නලු. පොඩි මල්ලි අහනවා. වෙල්කම් ඊයේ පාලිවට් කැන්ඩිමෙන් දෙවේද කාලා තිද්දි. ඒ වගේ වෙන්න එහෙම නේද වෙන්න ඕනේ මචං. නෑ පාර්ලිමන්ට් කැන්ටිමේන හතු එහෙම විකුණනවා ඇති. නව ලංකා නිදහස් පෙරමුණ නේද? නව ලංකා නිදහස්. පාර්ලිමන්ට් කැන්ටිමේන හතු විකුණනවා ඇති. මට නම් හිතෙන්නේ හතු විකුණනවා ඇති කියලා ඔය පාර්ලිමන්ට් කැන්ටිමේ. හතුද? කියලා ඉවර වෙලා බීප් දාන්න නෑලා මෙ කියන කොටයි දාන්නේ. නෝවා කිනවත් දාන්නේ නෑ කියලාද වත්. පිස්සුද වැඩ. ඩක්කල වෙන නිවුස් එක මට පිස්සු නෑ. මට පිස්සු නෑ. මට පිස්සු. ඔක්කේ ඔක්කේ. හරි යන්ද? යයි. මේක බලනවද? ඔය මොකද්ද ඔය? බලන්න මේක. ජාතික වන උද්‍යානයේදී විදේශිකයෙකු සමග මොනරෙකු පුරුෂයා මරා එම මස් මීපැණි සමග ආහාරයට ගත් ආදිවාසීන් පසු දෙනා අත්අඩංගුවටගෙන මයංගනිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය 10 වෙනිදා හේනානිගල එන පොඩි කාරණයක් මාක් කරට හිටලා දැන් ඒ නිවුස් එකේ කියන්නේ පසුගිය වත් දවස කියලා වත් සුද්දෙකු සමග මොනරෙක් පුලුස්සා කෑ කියලා නේ කිව්වේ. එයා සුද්දවයි මොනරවයි දෙන්නම මුච්චන් කාලා වගේ නේද ආයි දාපන් මං කියනවා. නිවුස් එක නබි නරුවේ මාදුරුවේ ජාතික වන උද්‍යානයේදී විදේශිකයෙකු සමග මොනරෙකු පුරුෂයා විදේශිකයෙකු සමග මොනරෙකු පුරුෂයා ඒ බස් නායක මේ බස්සගේ මංජුර මොකද්ද මතම් මේ මාළුවෙකු සමග ඉස්සෙකු පුරුෂයා වගේ නේද දැන් මොකද ජාතික විදේශිකයෙකු සමග මොනරෙකු පුරුෂයා රසට එනවා ඇති නේද විදේශිකයෙ මොනරයි එකට දාලා පිට්ටුවා එක්ක නේද එන්න ඕනේ ඔකට ඔව් විදේශිකයෙකු සමග එක්ක සා අඩු ගන්න දැන් මං කියන්නේ කියද්දි තේනික මෙහෙම කිසිම ෆ්‍රේස් එක ඇඩ් කරන්න එහෙම නැතුව විදේශිකයෙකු සමග මොඩරෙකු පුළුස්සා කියලා කියනවා විදේ නේ කෝකටද ඇරෙස් කරලා ඇත්තේ විදේශිකයෙකු පුළුස්සල කෑවට ඇරෙස් කරන්න ඕනේ අනිවා පිටිවරු කේන්සර් තියෙන්නේ ඔව් දරුණක් තමයි එහෙම කැනබලිස්ටික් තියෙන්නේ අනිවාර්ය ඇරෙස් කරන්න ඕනේ ඉතින් මේ බේසිකලි මේ නිවුස් එකේ තියෙන්නේ ඇරෙස් කරලා කියලා ආදිවාසීන් ටික. ඔක ඔක මං හිතන්නේ හේතුව වෙන්නත් ඔක ජාතික වන උද්‍යානයක් හින්දා වෙන්න ඇතිනේ. ඒක තමයි ආපු තර්කය මං හිතන්නේ. පොඩක් එක දානවද මොකද්ද කියන්නේ කියලා. හේනානිගල අඩවි ආරක්ෂක කාර්යාලයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔවුන් පස් දෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර ඇති අතර ලබන 15 වෙනිදා යලිත් අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස මයංගින මහේස්ත්‍රාත් තාරක රසාංග සංජීව මහතා නියෝග කර තිබෙනවා. පසුගිය දිනක සමාජ මාධ්‍ය නරඹමින් සිටියේදී මාදුරුවේ ජාතික වන උද්‍යානයේ ආරක්ෂිත පක්ෂියෙකු ලෙස හඳුන්වන මොණ්ඩේකු දඩයම් කර ගිනි දල්වා පුලුස්සා විදේශිකයෙකු සමග එම මස් ආහාරයට ගන්න අයුරු අන්න හරි දැන් කිව්ව හරියට විදේශිකයෙකු සමග එම මස් ආහාරයට සතු සහ වෘක්ෂලතා ආඥාපනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්
ආදිවාසීන් පස් දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මයංගනි අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. හේනානිගල අඩවි ආරක්ෂක කුමාරසිරි විජකොන් මහතා විසින් මේ අනුව මේ සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020 වර්ෂයේ සිදුවී ඇති බවට සැක කරන බවත් කියනවා පළවෙනි එකේ. ඔව් සැක කරන්න දෙයක් නැහැ. මේ දැන් මෙහෙමනේ දැන් ඒ වුණාට දැන් මම ආදිවාසීන් එක්ක ඒ නීති කටයුතු ක්‍රියාත්මක වෙන මොකක් හරි ඉටලිය සුමට විදියක් නැද්ද දන්නේ නැහැ නේද කියන්නේ. ඔව් ඕක දැන් තව ටික කාලෙක ඉබන් වනරක්ෂිතය ඇතුලේ මුවෙක් මරුව කියලා කොටියෙක් වල්ලාගෙන ඉතුරුත් මොකද ඒකට කරන්නේ? ඔය අබේ භූමිය ඇතුලේ මෙයා එන්නේ මෙතන මුවා මරන්න කියලා. සාගිරජිප්පෙට. ආවෙදර මුවා මර. අතර මම හිතන්නේ ඔය වගේ කණ්ඩායම් සම්බන්ධයෙන් තියෙන නීති රීතිරිය පැහැදිලි කරගත්තා නම් හරිනේ. දැන් ඒක අප්ඩේට් වෙලා නැති එකේ අවුල නේ. දැන් සත මොනරා ගත්තොත් එහෙම මොනරා කියන්නේ මේ වෙනකොට දැන් සාපයක් වෙලා සාපයක් කියලා නේ තියෙන්නේ. හැබැයි මොනරා තාම ආරක්ෂිත සත්වයේ මොකට ආරක්ෂා කරනවද කියලා කාටවත් අදහසක් නැහැ. නෑ. ඒ කියන්නේ මොනරත් කල්පනා කරනවා මොකද මම අපි බලන්න ගත්තත් බල්ල බල්ලාට මොනරුද කියලා. බරපං අරෝගේ හැටි වයස ඔන්න ආකි වෙවි ඉන්නවා මැරලා යන්නද අපිටත් කෑම හිඟයික් ඔබේ මොනරු පුදුපතෝගේ ඇනි කාපියකෝ අපි මොනරු කියන කගෙන්න ඕන එහෙම කියන එකදී ඔය අපි ඉස්සරහට වෙලා නටන්නේ නෑ මං කියන්නේ කාපක් මෙහෙම අර සිහිදාන පස බෙන්න බෙන්න නටන්නේ කාපෝ නෑ ඒ මසන් ඒ තත්ත්වයන් වෙනස් වෙනකොට ඒ තත්ත්වයන්ට රියැක්ට් කරන විදිය වෙනස් වෙන්නේ නැත්තේ ඇයි දන්නේ නැහැ ඉතින් ඔය මාර ප්‍රශ්න. ඒක තමයි දැන් මේ ඔය මේ මොනාද මේකෙදි කියනවා මම ওই වීඩියෝ එක බලලා තිනවා ඒ කාලෙදිම මම ඒ කාලේ කී කියත් නෑ ඔකේ මුල පටන් ගද්දිම එයා කියනවා කියනවා මේගොල්ලොන්ට විශේෂ අවසරයක් තියෙනවා කියලා. තියෙන්න ඕනේ නේද? තියෙනවලු. එයාලට යම් විශේෂ අවසරයක් තියෙනවා. ආදිවාසීන්ට විශේෂ අවසරයක් තියෙනවලු කියලා වීඩියෝ එකේමත් කියනවා. ඉතින් ඒගොල්ලන්ට කැලේක ගනුදෙනු කරන්න විශේෂ අවසරයක් නැත්තම් උඹ ගෙදරලා ෆ්ලැට් එක පදිංචි කරන්න වෙනවනේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ සර්වයිව් වෙන කැලේ ඇතුළේනේ කන්නේ බොන්නේ. එතකොට කැලේ ඇතුළේ ඉන්න අයට ඒකෙන් එළියේ ඉන්න අයට තියෙන නීති වෙනස් වෙච්ච එකද කියලා කියනවා. ඒක ඒකේ තියෙනවනේ තව ටුවරිසම් වල ස්ටන්ට් එකක් තියෙනවා. ඔය අතර ඒක කරන්නේ ඔය. ඔව්. ටුවරිස්ට්ට පොඩි ස්ටන්ට් එකක් කරන්නේ. ඔබත් ආදිවාසීන් කරන්නේ මේ පොඩි ස්ටන්ට් එකක් නේ. මම බලලා අන්නන්න එන වයනවා කියලා පොරව කරේ දා ගන්නවා මගද. උන් ඉන්නේම නෙමෙයි මම පර්සනලි විශ්වාස කරන්නේ. උන් ගෙදර ෆෝන් එක ස්මාර්ට් ෆෝන් එකේ ඉන්ටර්නෙට් ගිහිල්ලා රේ මේ තමයි ඉන්න ඇත්තේ. ඈත අපි එනවා දැක්කහම මේ අර වැද්ද බලන්න යනවා කියලා යන්නේ. ඒ ඔව තියෙන හංගම හංගම ෆෝන් හංගම අමුඩි ගහගනි. පොරවට අංගලා කරේ දාන මං ගත්තු. සුදුහුරවිල එතකන් කතා කරන අර ඇමරිකන් කාර්යය එනවා ඔය පොරව දාගනි කරේ ඇමරිකන් කාර්ය සුදුහුරේ පංගජ්ජවට බොහොමත්තයි ඔතන එහෙම සීන්ඩක් යන්නේ. හැබැයි ඒක හරි ඉකොනොමියකට වැලිව්යක් එකතු කරනවානේ මචං. ඒක හරි සහනේ. ඒ කියන්නේ ඕනම ට්‍රයිබ්ස් වලට ආවේනික නීති රීති ඔය ලෝකෙත් හැමදැනම තියෙනවා. දැන් ඔයා හිතනවා කියාට පොරව කරේ තියාගෙන යන එක එයාටම මේ ද පොරව කරේ තියාගෙන ජනාධිපති හම්බෙන්නේ නැන්නේ බං. හම්බෙන්නේ නැන්නේ. ඒක එයාට හම්බෙන වෙනම වරප්‍රසාදයක්ද? ඔව්. මං කියන්නේ ජනාධිපති ගාවට යනකොට මේ සාමාන්‍යයි. ඔව්. ආ ඕනේ. ඔව්. මොකද මොකක් තියාගන්න දෙන්නේ නැහැ. මොකක් තියාගන්න දෙන්නේ නැහැ. අපි ඉතින් අනේ මන්ද බලු මේ ආදිවාසීන්ගේ සංස්කෘතිය විනාශය නැද්ද මට? ආදිවාසීන්ගේ සංස්කෘතිය ආදිවාසීන්ගේ සංස්කෘතිය කියලා කියන්නේ අපේ රටේ ඉතිහාස සංස්කෘතිය නේද? නැද්ද? ඒකම තමයි සංස්කෘතිය කියන්නේ මේ කබර ගොයන්නේ. කණ්ඩෝරණ තමයි තලග වෙනවා. කණ්ඩ ඕන වෙච්ච වෙලාවට තලග වෙනවානේ. යන්න අද දවසේ හයිලයිට් එක. අද දවසේ විනෝදයට යමුද අපි? අද දවසේ මීටත් වඩා විනෝදේ. හැමෝටම ෆෝන් පාවිච්චි කරන්න දෙන්නේ නැතුව ඉන්නත් හොඳයි කියලා හිතනවා. මේව දැක්කම නේද? ඒ කියන්නේ වීඩියෝ බලලා නේ ඔක්කොම නාඩගම්. ඔෆෙන්ඩ් වෙලා තියෙනවා. ඔව්. මොමි මමත් ඒක හරි. අවශ්‍යත් නෑ. ඕනේ නේද? ඔව් මිත් පොඩි ළමයින්ගේ අතින් ෆෝන් ගන්න ඕනේ. පොඩි ළමයින්. ඔව් කැලේට මේ
ඔය මොනාද වනරක්ෂිතයට මිනිස්සුන්ට යන්න තහනම් වගේ මේ මොන මගුලක් බැලුවොත් හිතරිදිලා පොලිසිය ඇන්ට්‍රි දාන්නේ උන්ට ෆෝන් තහනම් අරු මෙයාගේ කට උත්තර ගන්නවනේ. ඒ කියන්නේ මෙහෙමද පොලිසිය කට උත්තර ගන්නේ? මම හිතාගෙන හිටියේ ඇත්තටම පොලිසියකට ගිහිල්ලා කට උත්තර දෙනකොට අර ඔය වගේ අපරාධයකට වුණාම නිකන් ගැට ගහලා ගෙනල්ලා අරන් ගිහලා කලවල කාමරේ එක ලයිට් එකක් විතරක් තියෙන මේ ළඟ මේසෙක ලයිට් එකක් මෙහෙම පාත් කරලා පොලිස් නිලධාරියා එන බැරෑරුම් විදියට එහා පැත්තේ ඉඳගෙන අපෙන් ප්‍රශ්න කරනවා. එතකොට ඒ ප්‍රශ්න අහන විදියට අපිට කියවෙනවා කියලා තමයි මං හිතාගෙන හිටියේ. එහෙම නෙමෙයි මෙහෙමද ක්‍රමය නෑ ඔය විතර තියෙන්නේ. දැන් අර ඇවිල්ලා අහන ඇහිල්ලට පොලිසියට කියවෙන ඔක්කොම විතර බලන්නකෝ. මීඩියා ගිහිල්ලා වීඩියෝ කරපු එකක් නෙවෙයි කියලා පෙන්වීමේ ට්‍රයි එකක් තියෙනවා නේද? වයිඩ් එකට මයික් එක පේනවා. නෑ අතර ඉන්න මෙතන කැමරා ඇන්ගල් කීපයක් තියෙනවා. ඒක තමයි. ඒ ඉන්න ගමන් මීඩියා වලින් එතෙන්ට ගියා කියන එක නොපෙනී තියාගැනීමේ උවමනාවක් තියෙනවා නේද? ඔය රහසින් කතා වෙන්නේ. වයිඩ් එකට මයික් එක පේනවා, මයික් එක පස්සට ගනින් කියලා. ඔව්. ඒක චැනල් එකේ නමක්. චැනල් එකේ නමක් කියනවා. හරි. ඒ කියන්නේ එතෙන්ට ගිහිල්ලා, ඒ කියන්නේ පොලිසියෙන් ඒගොල්ලන්ට කතා කරලා ගිහිල්ලා මේක වීඩියෝ කරගෙන ඒක හරියට එතනදී පොලිසියේදී කොරස්පොන්ඩන්ට්ලා එන්නේ ඒගොල්ලොන්ගේ කාට හරි කතා කරලා කියන්න ඕනේ අහවල් වෙලාවට මෙන්න මෙහෙම ප්‍රෙස් වැඩක් තියෙනවා මයික් ටිකක් අරගෙන එන්න කියලා නේද? නේද අපි දන්නකමේ. එහෙම නැතුවත් සමහරු ලැගන් ඉන්නවා පොලිසියේ මොනාද? හැබැයි ඒක නෙමෙයි මෙතන මං කියන්නේ මේ පොලිස් නිලධාරීන්ට විනය පියවර ගන්න ඕනේ වැඩක් මේ. දැන් හැබැයි අද මං දැක්ක කියලා ඒ ඩීජීට වැඩ වරදින ලකුණු ඔය මෙහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමද සාක්ෂියක් එහෙම මේ වීඩියෝ කරලා මීඩියා වලට දෙන්නේ? එහෙනම් දැන් මෙච්චර දවස් වෙච්ච වෙන කිසිම එකක අපි දැකලා නැහැ නේ එහෙම මේ සාක්ෂිකාරයෝ. මම දැක්ක මේක නීති කැමරාවට කතා කරා. නීති ප්‍රජාව මේක දරුණුවට මේ ගැන මේ ගැන කතාබහ කරලා තිනවා. ඒ කියන්නේ අඩුම ගානේ එවිඩන්ස් ඕඩිනන්ස් එක මේ පොලිසියට මේ සාක්ෂි ආඥා පනත පිටපතක් ගිහිල්ලා දෙන්න කවුරුත් හිටියේ නැද්ද? ඒකේ සෙක්ෂන් 26 එක වගන්ති ගැන මේ තිෂ්‍යා වේරගොඩ දාලා තිනවා. සහමන් දැක්ක මේ ගැන මේ සාරිය පීරිස් මහත්මයා දාලා තිනවා තමයි Facebook එකේ. මේ කියන්නේ ඉතාව මේ පොලිසියක් පැත්තෙන් ගොන් වැඩක්. ඔව්. ඒ කියන්නේ මේ පොලිසියක් පැත්තෙන් එනම ගොන් වැඩක්. කකුල් හතරේ කලිසම්ද දන්නේ නැඳන් ඉන්නේ. ඇත්තටම. ඇත්තටම එහෙම එකක් පේන්න තියෙනවා. මේගොල්ලොන්ට නේද උසස් පොලිස් නිලධාරීන් කියන්නේ? උසස් වෙන්න අං එහෙම එනවද දන්නේ? මෙයාලා තමයි පොලිස් නිලධාරීන්. අනිත් ඔය සමහර පහලින් ඇයි කියන්නේ සෙසු නිලධාරීන්. තිබුණු මේ එතික් එක එතික් එකටතරම නෑ. මට හිතෙනවා මෙතන මීඩියා එතික් මීඩියා එතික් එක ප්‍රශ්න කරන්න ඕනේ තැනක කොහොමත් ඒක එහෙමනේ. මෙතන තියෙනවා මේ වීඩියෝ ක්ලිප් එක මීඩියාවල යෑම කවුරු හරි පොලිසියේ හරි වෙන කිසියම් ප්‍රබලයෙකුගේ හරි කාගේ හරි බරපතල අවශ්‍යතාවය පොලිස් රංග කලා කොට්ටාසෙන් මේ නටවපු මේ වෙසක් නාට්‍ය ටීවී වල සහ වෙබ්සයිට් වල ප්‍රචාරය කරවා ගැනීම කිසියම් පාර්ශවයක අවශ්‍යතාවයක් නැහැ. එහෙම ප්‍රචාරය කරවලා මිනිස්සුන්ගේ අවධානය එතෙන්ට ගන්න. සහ මේ කතාවම එක පැත්තකින් මාර කාර්යක්ෂමයි ඈ. මේ පොලිසිය මේ දැන් ඇවිල්ලා තියෙන ලෙවල් එක මෙහෙන් වෙඩි තියලා යනකොට මචං මෙහෙන් අල්ලල ඉවරයි. හරි අල්ලලා පාපොච්චාරණය කරලා මේ වෙඩි තියපේක නෙමෙයි ආ. ඒ වෙඩි තියපේක නෙවෙයි. වෙඩි වෙඩ වෙඩි තියපේක නෙවෙයි. අපි දැන් අල්ලගෙන කවරි අල්ලගෙන. කවරි අල්ලගත්තා අපි. අන්න අර වෙඩි තියපේක දීුවා අපි අතට අහුණේ කව අල්ලගත්තා. මං කියන්නේ දැන් මදුෂ්ට වෙඩි තිබ්බේ පොලිස් අත්අඩංගු ඉදදී. ඔව්. මදුෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම පොලිසියට තියෙද්දි තමයි මදුෂ්ට වෙඩි තිබ්බේ. මම දෙන්නෙක් ඇවිල්ලා. මදුෂ්ට වෙඩි තියන්න ආවි ස්කූටරයක දෙන්නෙක්. ඒ ආව ස්කූටරේ දාලා තමයි දුවලා තියෙන්නේ. ඒ කියන්නේ ස්කූටරේ යනවටත් වැඩිය හැමින් උන් දුවලා තියෙන්නේ. ස්කූටරයක් යන වේගින් දුවන්න බැරි මිනිස්සු දෙන්නෙකුට. එතකොට පොලිස් අත්අඩංගුවේ පොලිස් බහරේ ඉදදී මදුෂ්ට ඇවිල්ලා වෙඩි තියලා ගියා අද වෙනකන් මෙලෝ බලදානයක් දන්නේ හසා. ඒ මම මේ මදුෂ් මතක් වෙච්ච හින්දා මට පරණ වීඩියෝ එකක් හම්බුණා. මේ වීඩියෝ චුට්ටක් බල්ලෙමුද? මම දැක්කව. දැන්
කතාව අන්තිම හරියට පිටක් අහන්න ඕනේ. ඔන්නතර නම් හතරක් ඩ්‍රොප් කරනවා මේ මේ සිද්ධියට පස්සේ මැරෙනවා බකේව මේ මොකද මම මේ මේ වීඩියෝ එක හොය හොය හිටියේ මේක මිලියන 4.9ක් විතර බල්ලා තියෙනවා මේ වීඩියෝ එක ඔව් මේක මේ ඊයේ පෙරේදායි පත් වෙලා ආවා මේ මේ ක්ලබ් වසන්තගේ මේ කේස් එකෙන් පස්සේ ඔකීට කලිනුත් සංසර්ණය වුණා නා නා මේ එතකොට ඒ දැන් මදුෂ ඝාතනය කළා පොලිස් බහරේ ඉද්දි තාම දන්නේ නැහැ මොකද්ද උනේ කියලා තාම මහද කාවත් අතරඟුට අරගෙන නැහැ මොකුත් නැහැ. ඒ සම්බන්ධයෙන් මොකුත්ම ක්‍රියාත්මක වුණ නැහැ. දැන් මෙතන මේ පොලිසියක් මේකේ හිටියෙත් නැහැ. ඔව්. ක්ලබ් වසන්තේ මේ පැත්තෙන් වෙඩි තිබ්බා. වෙඩි තියලා වරනකොට ටැටූ පාලක දාපු හාදයව ගත්තා. මෙන්න මුළු කතාවම කියනවා. එළියේ දැන් හැමෝම දන්නවා කංජිපාණි තමයි මේ වෙඩි තියලා තියෙන්නේ. යා තමයි එවලා තියෙන්නේ ඩුබායි වලින් ලොකු පැටි තමයි සල්ලි දාලා තියෙන්නේ. මෙයා ඒ සල්ලි ටික අරගෙන වසන්තව ගෙන්නලා තියෙනවා කියලා මේ මාර ලෙහිල්ලක් දේ ඒක. ඒ කියන්නේ හයියෙන් වැඩි නැද්ද? හයියෙන් වැඩි නේ. හෙමින් හෙමින් මිනිස්සුව මිනිස්සු හිතයි බොරු කරනවා කියලා. ඈ මිනිස්සු හිතයි පොලිස් රාජකාරිය කියන්නේ නිකන් හරිම ලේසි නිකන් කජු කනවා වගේ වැඩක් කියලා. ඔහොම උච්චර කලබල වෙන හෙමින් හෙමින්. ඉතින් මේ අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන් කියලා කියලා තියෙනවානේ පොලිස් නිලධාරි මහත්තයෝ. දැන් යාලා හිතනවා ඇති රංගකලන් සර්ටත් වඩා යාලා රංගපාන්න පුළුවන්. රංගපාන්න පුළුවන් කියලා. ඒකයි ඔය. අලිස් රංගකලා කොට්ටාසේ කොච්චර කුජීතද කියන්නේ. තව නිවුස් එකක් කියන්න. හා. මොන නැත්තම් මිනිස් විතර මේ අපි හිතාමතා කියනවා. දනගස්වා නලලට වෙඩි තබා අහුංගල්ලේදී සැකකරුවෙකු මරා දැමූ STF IP වහා උසාවි ගේන. LPT SSP උසාවියෙන් නියෝග. අහුංගල්ල රියෝ හෝටලේ අසලදී 2022.10 වෙනිදා පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරුවෙකු දනගස්වා නලලට වෙඩි තබා ඝාතනය කළේ යයි කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර ඔහුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් RD ජානක මහතා පෙරේදා LPT කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට
නියෝග කලා කියලා තියෙනවා දිවයින පුවත්පත මේක වාර්තා කරලා තියෙන මුල් පිටුවේ. ඊට පස්සේ ආටිකල් එකේ ඉතුරු ටික තියෙනවා සැකපිට අත්අඩංගුවට ගත් කටුවන ගම්චාරිගේ මහේෂ් සින්දික ප්‍රභාත් නැමැත්තා සංගවා තිබූ ගිනි අවි ඇතුළු අවි ආයුධ පෙන්වීම සඳහා අහුන්ගල්ල බණ්ඩාරවත්ත ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී සංගවා තිබූ ගිනි අවයක් ගැන වෙඩි තැබීමට උත්සාහ කිරීම නිසා ආත්මාරක්ෂාව සඳහා ඔහුට වෙඩි තැබූ බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවති මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගයේදී සාක්ෂි ලබා දී තිබිණි. සුපුරුදු කතාව ලේමන් ස්ක්‍රිප්ට් එක ආයුධ පෙන්නන්න එක්කන් ගියා. ඒ ආයුධ පෙන්නන්න එක්කන් යන එක කවදාවත් නිවුස් බල නැති එකෙක් ඌ දන්නේ නැහැ. ආයුධ පෙන්නන්න එක්කන් ගිය වෙලාවට ආයුධයක් කරන් වෙඩි තියන්න හදපු හැම එකම සත්ත පෝච්චු වුණා. හැම එකම හතර රියනි බුදිය ගත්තා කියලා පොලිසියට ආයුධ පෙන්නන්න ගිහිල්ලා වෙඩි තියන්න ග්‍රනේඩ් ගහන්න හදපු ඌ ඒක දන්නේ නැති හින්දා ඌගේ ගොම්කමට 127 වෙනි වතාවටත් ඌ ගිහිල්ලා ආයුධ අරන් වෙඩි තියන්න හදනවා. පොලිසියෙන් ආත්මාරක්ෂාවට වෙඩි තියනවා. ඒ අතරේ කවුරු හරි පොලිස් නිලධාරියෙක්ගේ අතකට කකුලේ වම් කකුලේ පුංචි ඇඟිල්ලට වගේ වෙඩිත් පොඩ්ඩක් වදිනවා. කම්පෙත්තට එහෙම වෙඩි පොඩ්ඩකුත් එයාටත් වදිනවා. ඉතින් ඒක දන්නේ නැහැ අර මේ පාතාලේ හැදේ. මම ඒකට කියන්නේ පාතාලේ මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්. එකපැතර තව මේ පාතාලේට මේ බැඳෙන උන්ගේ බෝඩකම බැලුවා. නාමකයි. දැන් ඔන්න ඔහොම එහෙම තමයි මෙතනත් සාක්ෂි දීලා තියෙන්නේ. කෙසේ නමුත් එම සැකකරුගේ ශරීරයේ තිබූ වෙඩි ප්‍රහාරවලින් සිදු වූ තුවාල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ලබා දුන් සාක්ෂි වෛද්‍ය වාර්තා මෙන්ම ඉදිරිපත් වූ සෙසු සාක්ෂි අනුව එය ආත්ම ආරක්ෂාව සඳහා සිදු කළ වෙඩි තැබීමක් නොව හිතාමතාම සිදු කළ වෙඩි තැබීමකින් සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කළ මහේස්ත්‍රාත්වරයා. පොයින්ට් බ්ලැන්ක් නේද කියන්නේ? කතා කරන්න දැන් නැන්නේ මේ අපි බලන් ඉඳලා කියනව නෙවෙයි. උසාවියෙන් කියන්නේ මහේස්ත්‍රාත් කියන්නේ. එකී සැකකරුව අත්අඩංගුවට ගත් කණ්ඩායම බහරව සිටි පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් තමයි මේ නියෝගය නිකුත් කරේ. ස්ටීව් ටීම් එක ලීඩ් කරපු එක්කෙනා තමයි ගේම් කියන්නේ. 2022 10 වෙනි මාස මේක තමයි නියම කෑල්ල මේක. 2022 10 12 වෙනිදා එම සැකකරු අත්අඩංගුවට ගත් එම වෙඩි තැබීම සම්බන්ධයෙන් දැර. එයාව ගන්න වෙඩි තැබීමක් සම්බන්ධයෙන්. ඒ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැබෑ සැකකරු පොලිසිය විසින් පසුව අත්අඩංගුවටගෙන තිබූ බවත් විමර්ශන වෙනත් මගකට යොමු කිරීමේ අරමුණින් එම මරණකරු සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පොලිස් විශේෂ කාර්ය බලකායට ලබා දී ඇති බවත් මාධ්‍ය මගින් අනාවරණය කර තිබූ බවද අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහේස්ත්‍රාත් අධිකරණයට පෙන්වා දී තිබේ. තනිපයිනේ. ඒ කියන්නේ එතකොට අර ගෙනල්ලා ආයුධ පෙන්වන්න එක්කන් ගියා ආයුධාරම් වෙඩි තිබ්බා කියලා අර හැමදාම කියන ලාබා බාලාංශ බොරුව කියලා වෙඩි තියලා මරලා දාපු මිනිහා ඒකට අදාළ නැහැ. ඒ සිද්ධියට අදාළ නැහැ. අර සෝෂල් මීඩියාවල හැබැයි ඒ ගමන් කියනවා ඝාතනයට ලක් වූ පුද්ගලයාට එරෙහිවද අධිකරණයේ හමුවේ වෙනත් සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් නඩු කටයුතු කීපයක් තිබූ බවද ඒ නඩු අංකෙත් මේක දාලා තියෙනවා. එතකොට මෙතන තියෙනවා පැහැදිලිව පේන සෙල්ලමක්. පොලිසිය වක්කඩි දෙයක් සිද්ධ වුණාම ඒ සිද්ධිය එක්කෝ ඉක්මනට කේස් එක ක්ලෝස් කරලා ලකුණු දා ගන්න ඕන වුණාම නැත්නම් ඇත්තට පැටලිලා ඉන්න කෙනාව ඒගොල්ලෝ දන්නවා එයාව සිද්ධියෙන් වහලා තියන්න ඕන වුණාම ඊට කලින් මොකක් හරි නඩුවක් කාලා තියෙන මේ වෙලා තියෙන පර්ටිකියුලර් සිද්ධියට කිසිම අදාළත්වයක් නැති මිනිහෙක් වැදගෙන ඇවිල්ලා ආයුධ පෙන්නන්න එකයි. ඒකල කේස් එක වහනවා. කේස් එක කෝල් වෙනවා. ඒගොල්ලෝ සමහර කේසස් තියාගෙන ඉන්නවනේ ක්ලෝස් කරන්න නැතුව කවද හරි දවසක උමනාවෙයි පාවිච්චි කරන්න කියලා. මේක ඇත්තටම මම කියන්නේ මේක මහේස්ත්‍රාත්වරයෙක්ගෙන් මේක කියවෙන එක හොඳයි. සහ ඒ කියන්නේ ඊටාම මේ අර අපි කියන ඩීප් ස්ටේට් එක නෙවෙයිද මේ? ඔව් මේ කවුද මේ? දැන් මේ ඇයිද කියන්නේ පොලිසිය කියලා. දැන් ඔය විදිහට මේ අපි කියමු ඔය සිද්ධියට නිර්දෝෂී පුද්ගලෙක් මේ අදාළත්වයක් නැති නිර්දෝෂීද මේක නේද අදාළත්වයක් නැති පුද්ගලයෙක් ගෙනල්ලා හසා කිව්වේ දනගස්සල ඔලුවට වෙඩි තියලා මරලා කියලා නේද? දනගස්සල ඔලුවට වෙඩි තියලා වගේ ඒ වගේ ක්‍රූර වැඩක් කරපු ඔය පොලිස් නිලධාරියා අදටත් ඔය නිල ඇඳුම ඇඳගෙන ඒ නිලයේම හෝ ඊට උසස් නිලයක අපාතර සැරිසරන අපි එක්ක ඉන්න අපාතර සැරිසරන ඒ කියන්නේ අපේ ජීවිතවලට අතිශය බරපතල අනතුරක් යුනිෆෝම් ඇඳගෙන තුවක්කුවකුත් සාක්කුවේ දාගෙන අපි අතර එහා මෙහා යනවා. දැන් ඒකෙන් අපිව ආරක්ෂා කරන්න කවුද? පොලිසිය ඉන්න ජනතාව ආරක්ෂා කරන්න කියලා කියන කඳුළු ගෑස් ගහන්නේ බැටන් චාර්ජ් කරන්නේ මිනිස්සුගේ අයිතිවාසිකම් රකින්න කියලා කියනවනේ. එතකොට එක එකව එක්කගෙන ගිහිල්ලා දනගස්සල ඔලුවට වෙඩි තියලා මරන්නේ අපේ අයිතිවාසිකම් රකින්නද? මේ අනතුරෙන් අපිව බේර ගන්න කවුද? ඒ කියන්නේ මේ ඉන්න මිනිමරුව යුනිෆෝම් එකකට මුවා වෙලා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ හිල් වලට ඒවැන් රිංගමින් ඒ නීතිය ක්‍රියාත්මක කිරීම පිණිස තමන්ට ලබා දුන්න බලය පාවිච්චි කරමින් මිනිස්සුන්ව මරණ
මිනිමරු යුනිෆෝම් ධාරී. ඒ මිනිමරුවා ඒකෙන් එළියට ගියපු විදිහට තව තවත් ඔය නිල ඇඳුම දාගෙන ওই විදිහෙම අපරාධ කරලා නීතියේ මේකට වෙන්න නැතුව ඉඳී කියලා මොකද්ද දෙන සමාජයේ සාතිකය? සහ මේ එක්කෙනෙක් එහෙමයි අනිත් කෙනා එහෙම නැහැ කියන්න අපිට දෙන සාතිකය මොකද්ද? මොකුත් නෑ. පොලිස්පතිතුමා උසාවියෙන් වර්ධිකාරයෙක් වෙලා ඉන්නවා සිද්ධාලේප ගාලා රහස් අවයවවල. මානව හිමිකම් කඩලා. එතකොට අපිට තියෙන සාතිකය මොකද්ද? හෙට රැට පොලි අපි වාහනේ ලවන් යනකොට අපි වාහනේට අත දාන මිනිස්සු අපේ ඔළුවට වෙඩි තියන්නේ නැතුයි දී. සහසා දැන් ওই මිනිස්සු මම නිකන් කියන්නම්. දැන් ওই වගේ දෙයකට යනකොට එයා දැන් ඔකට වැඩිකාරයා වුණාට පස්සේ මොකක් හරි වුණාට පස්සේ එයා කියයි මම නෙවෙයි වෙඩි තිබ්බේ කියලා. හරිද? මම නෙවෙයි වෙඩි තිබ්බේ කියලා කියයි. ඒක කරන්න ඒගොල්ලොන්ගේ හේතුවක් තමයි සාමාන්‍යයෙන් ඒ කාලෙට ඒගොල්ලොන්ගේ පොලිස් ස්ටේෂන් වලට එනවනේ අලුත් බැජ් එක. අලුත් බැජ් එක තමයි අරන් යන්නේ මේ ප්‍රැක්ටිස් කරන්න. උන්ගේ කරේ තමයි උන්ට තමයි වෙඩි තියන්න දෙන්නේ. මේක සයිකල් එකක් මචං. ඒ කියන්නේ මම ගියාට පස්සේ මේක මේ අලුත් බැජ් එක එක අලුත් ප්‍රැක්ටිස් කරවන්න හැමයි. වැරදි වැරදි එකට කරගෙවුවට පස්සේ ඌ සදාසොත්ති. සදාසොත්ති. ආයේ ඒක එක්සිට් ගන්න. එක්සිට් ගන්න. එක්සිට් ගන්න. අර පාතාල වගේ සම්බන්ධ වෙනවා නේද? පළවෙනි වෙඩිල්ල තියාගන්නකන් තමයි ඔකමනේ ගිල්ටිය උටේ තියෙන දුක ඔක්කොම ඌ විඳ දරාගෙන ඉඳී ඒක කාලෙ වෙනකන් මෙතනදී බයාලා වැඩේ කියන්නේ අඩුම ගන්නේ පාතාලේ නම් බං ගෙවනෝ දැන් මගෙන මේ වට ගෙවන්නෙත් නැහැ ඒ වෙඩි තියන හැදේ ගෙවන්නෙත් නැහැ හරියම පඩියකුත් නැහැ ඔව් දැන් අනිත් මේකේදී බයානකම දේ තමයි මචන් දැන් පාතාලේයි පොලිසියයි අතර ගැටුමක් නිර්මාණය වෙනකොට මේ පාතාලේටවත් පොලිසියටවත් සම්බන්ධ නැති අපි වගේ සාමාන්‍ය ජනතාව මූණ දෙන්නේ පාතාල දෙකක් අතර ගැටුමකට ඒකයි පාතාල කල්ලි දෙකක් පාතාල දෙකක් පාතාල කල්ලි දෙකක් අතර ගැටුමකට මේ ඇයි කියේ පාතාලේ දන්න භාෂාවෙන් අපු පාතාලේ දන්න භාෂාවෙන් ඉති පොලිසිය දැනගන්න ඕන භාෂාව පොලිසිය දන්නේ පොලිසිය දැනගන්න ඕන භාෂාව අපි දන්න විදිහට නීතියනේ පාතාලේට පාතාලේ භාෂාවෙන් උත්තර දෙන්න නම් ඒගොල්ලෝ පාතාලේ වෙන්න පාතාලේ මේ භාෂාව දන්න පාතාලේ ඒකට කියන්නේ පොලිස් ආඥා පනත කියලා මේ සාක්ෂි පිටපත් ආඥා පනත කියල එකක් තියෙන්නේ. අන්න ඒක තමයි පොලිසිය භාෂාව එකක් තියෙනවා. තව වින්දිතයන් ආරක්ෂා කිරීමේ ආඥා පනතක් තියෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ පොලිසිය පිහිටෝ පොලිසිය ආඥා පනත තියෙනවා. අපි පොලිසියෙන් යුක්තිය இல்லන්නේ නැහැ නේ බං. එන්නේ මේ අල්ලන් ගිහලා උස්සල මරන්න කියලා පොලිසියට කවුරුත් කියන්නේ නැහැ. කවුරුත් இல்லන්නේ නැහැ. ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගෙන් මේ යුක්තිය කියන්නේ ඕගොල්ලොන්ට හමුදාවේ ජොබ් එක මේ පැටලිලා තියෙන්නේ. පැටලිලා තියෙන්නේ. ඕගොල්ලොන්ට හමුදාවේ ජොබ් එක කරන්න රට බේරගෙන කාටිටියර වෙඩි තියන්න ඒව කියන්නේ නැහැ. නෑ අනිත් එක තමයි පාතාලෙක හැප්පෙන්න පොලිසියට පොලිසිය භාෂාවෙන් බැරි නම් ඒ පොලිසිය ෆේල්. පාතාලෙක හැප්පෙන්න තව පාතාලයක් හදන්න ඕනේ නැහැ යුනිෆෝම් මන්ද. පාතාලෙටයි පොලිසියටයි නැති දේ මොකක්ද? පොලිසියට මොකද්ද තියෙන්නේ? පොලිසියට තියෙන එකම දේ ඒගොල්ලොන්ට නීතිමය බලයක් තියෙනවා. පාතාලේ පොලිසියෙන් වෙනස් වෙන්නේ ඒගොල්ලොන්ට නීතිමය බලයක් නැති හින්දා. ඒක තමයි අපි කියන්නේ පොලිසිය පාතාලේ භාෂාවෙන් ඒක පාවිච්චි කරන්නතෝ පාතාලේට පාතාලේ භාෂාවෙන් උත්තර දෙන්න නේ. ඒ කියන්නේ කල්ලි දෙකක් වෙඩි තියා ගන්නවා කියන එක නෝයි කියන්නේ. පාතාල කරන්නේ වෙඩි තියන කෙනා. වෙඩි තියන්නේ නැත්නම් පොලිසියත් ඒ භාෂාවෙන්ම නම් පාතාලේට උත්තර දෙන්න යන්නේ. ඒ වැරදිලා වෙඩි වදින්න පුළුවන් අපිට පාර යන ගම. ඔව්. ඒක හරි. මේක මේකත් මොරු ගන්න. තාම බරපතල තත්වයක් නේද? මේ රතවහන පොලිසිය ගහලා තියෙන බෝඩ් එකක්. තාත්ති හරවන්න කලින් සිග්නල් ලයිට් අමතක කරන්න එපා. ඕක වයිපරේ දෙයියෝ. සමහර කාර් තියෙනවා මේ ඔය දෙක දෙපැත්ත පාරු වෙලා තියෙනවා. නැවත අරක හැන්ඩල් එක අර. අරක මේ වයිපරේ තමයි. මන්දරේ වයිපරේ සලකුණු කරලා තියෙනවා නේද? තියෙනවා තියෙනවා. මේ චමල් දාපු එකක් තියෙනවා ඔයාලා දැක්කද ඒක? ඔව් චමල් දාපු. මේක ආතල්ලානේ. ඒක කියවනු. මට එච්චර මහිනා යන්න කියන්න බෑ. මේ පොලිස් කට උත්තර ගන්නවා මීඩියා වලින් වීඩියෝ කරලා දානවා දැක්කලු චමල කියනවා. ඊට පස්සේ මේ යන විදියට 2048 වෙනකොට හොරෙක් ඇල්ලුවම ඔයිසි මහත්තයා කොහොමද කරන්නේ කියලා තමයි චමල් කියන්නේ. සිනාරියෝ එක. ඔව්. හරිද? ඔයිසි මහත්තයා ලයිව් එකක් එනවා. ලයිව් එකක් කියලා කියන හායි ආල්වනේ කොහමද ඔනාදත් අපි කට උත්තරයක් ගන්න යන්නේ කෝතාම 69 හායි පිවිනංග කොහමද හාහා ෆිල්ටර් නෙවෙයි යන්නේ මේ මගේ ඇත්ත පාට තෙරුවන් සරණයි වාටත් අනේ ඉම්රාන් මල්ලි දැන්නම් සින්දු කියන්න බෑ ඩියුටිනේ ඔහෙට වෙලා කීයද දැන් ඔන්නේ ආලුවනේ මේ භයානක අපරාධකාර මල්ලිව අදාපි අල්ලගත්තේ මුට්ටිය මෙහෙම යටතේ මැටි ඇතිලි 10ක් හොරකම් කරලා තමයි අපි ගත්තේ කො මල්ලි හායි කියන්න බලන් අපේ ආලුවන්ට කියන්න කො මල්ලි ගෙනම කො ගැම්ම ගන්න අපේ චිල්ල බකිටියාවේ ලොකු මහත්තයාට ලයිව් එකට ඇවිල්ලා හායි ලොකු මහත්තයා මහත්තයා මම බණ්ඩාරතේ සිද්ධාලේ පෙව්වා හම්බුණාද ඇත්තටම පොලිසියට හරියන ඔඩියන්ස් එක ඉන්නේ TikTok එකේ ඔය වැඩි TikTok එකේ කරන්න ඕන වැඩක් කරනවා කරනවා ඒක මම දැකලා තියෙනවා ඒගොල්ලෝ ඔෆිෂල් වගේ තියෙන එක
පොලිස් කියලතර තම බරපතල කේදවාචකයක් මං කියන්නේ ලංකාව තාම විසුරු සහගත ලංකාවේ ඊළඟට විසඳන්න තියෙන ප්‍රශ්නේ මේ මේ පොලිසිය මේ නටන සිරාවට ලංකාව ඊළඟට බේරගන්න තියෙන පොලිසිය පොලිසිය ලංකාව පොලිසියෙන් බේරගන්න පුළුවන් කවුරු හරි දේශපාලන නායකයෙක් ඉන්නව නම් ඇවිල්ලා පොඩ්ඩක් කියන්න මේ පොලිසියෙන් මට රට බේරගන්න පුළුවන් කියලා අර මිනිස්සු දන් දෙනවා අර ටැටූ ෂොප් එකේ පුද්ගලයා ඉන්නේ එයාව දැන් මාධ්‍ය වලට එලියට දාලා තියෙන්නේ කොහමද දැක්කද ටැටූ දුලා දැන් නම රෙජිස්ටර් කරලා නම රෙජිස්ටර් කරලා පොලිසියෙන් කරන්නේ වැඩි පොලිසිය සහ මීඩියා එකතුලා වැඩි කරා මං කියන්නේ හසා පොලිසිය වගේම මීඩියාවලට ඒ දෙකෙන්ම බේරග මොකක් හරි අපිට මේ සංස්ථාවක් හදන්න වෙනවා අනාගතේ කාලෙකදී මේ මිනිසුන්ට ගිහිල්ලා සංස්ථාවක් නම් හදන්න පුළුවන් සංස්ථා කියන්නේ මොකක් හරි මේ මොකක් හරි ආයතනයක් හරි මොකක් හරි එකක් ඉතින් මොකද මේ තියෙනව නැති වෙලා යනවා මං කියන්නේ හරි මීඩියාවලට ඕන කරන්නේ ඉතින් කුණුනේ කොහොමත් ඔය දැන් ලංකාවේ තියෙන ඔය අර අයින් කරගන්න කියපු channel එහෙම නෑ මං කියන්නේ අතට ලංකාවට ඕනේ මොකක්ද නැද්ද මං කියන්නේ මේ මේ જાති මීඩියා channel ලෝකේ පුරාවත් වෙනවා දැන් අපි හිතන්නකෝ නයි එකයි අනිත් එකයි දෙකම කියලා ඒ දෙකයි ඒ දෙකේ තුනනේ අනිත් channel influence කරන්නේ ඒ වගේ channel ලෝකේ පුරාමත් දෙනවා daily mail වගේ තියෙන්නේ මං කියන්නේ ඒවා ඒ category එකට දාලා මේ මීඩියා වල තියෙන vacuum එක fill කරන්න වෙන channel එකක් position කරන්න ඕ නෑ කියන්නේ ඒ කියන්නේ news credibility ඔබ දුප වාර්තා කරන channel වලට මේ මේ ඒක කරගෙන යන්න දෙන්න news license දෙන්න ඕනේ නෑ ඔගොල්ලෝ ඔබ දුප කියන්නේ ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එතන රිප්ලේස් කරා නම් ඒ කියන්නේ ඇත්තටම මේ වෙලාවේ හොඳ business opportunity එකක් තියෙනවා ඒ කියන්නේ හොඳ credible මේ news and current affairs channel එකක් ඉතාලම ක්‍රෙඩිට් ඉතාලම ලොකු ඉඩක් තියෙනවා ඔව් ඉතාලම ලොකු ඉඩක් සහ ඉතාලම ගුටි කෑමක් ඉතින් තියෙනවා ඉතින් කරන්න ආවම මේ වැඩේ ක්‍රෙඩිබල් විදියට නිවුස් කරන්න ගියාම මේ මේ පොලිසිය එක්ක එහෙම හැප්පෙන්න වෙනවනේ ඒකයි ඒකයි ඒකටත් ලෑස්ති වෙලා ඉන්න ඉතින් කරන්න පුළුවන් බං මේ ඉතින් ලංකාවේ ලංකාවේ ආයෝගයෙන් බැරි වෙයි මං කියන්නේ එන්නෝනේ වෙන රටක බ්‍රෑන්ඩ් එකක් එක්ක ඔව් ඒකත් ඔවා කේදවාචක කරනවානේ මචං අතන මේ 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 පොලිසිය නම් විශාල ප්‍රශ්නයක් රටේ ඒ කියන්නේ අන්න BBC සිංහලයකට වගේ ඇවිල්ලා ගන්නත් ඔය පොලිසියට පොලිසිය ඔය වගේ වැඩක් කරලා තාම හොඳට අත පිහද ගන්න වැඩිත් කරනනේ මීඩියා ටික යූස් කරගෙන ඒගොල්ලෝ මේ මීඩියා හෙන්චයිය ටික දාගෙන නැත්තම් ඉතින් ඉතාලම ලස්සනට අත පිහද ගන්න වැඩිත් කරනවා මගේ මේ අහවලාට මේවා තිබ්බා මේවාට මේවා තිබ්බා කියලා නිවුස් ටික දාලා ඉතින් අපි හදිසිය හැරේ ඔය වගේ මොකක් කරේ වෙලා දැන් මම දන්නවනේ මට කිසිම සම්බන්ධයක් මොකේටවත් නැහැ කියලා මාව මොකක් කරි කරලා ওই විදිහට මේව කරොත් එහෙම මට හිතා ගන්න බෑ මොනවද ආයිද කියලා. ඕ බලන මිනිස්සු කම්පියුස් කරන විදිහට එන්නේ. ඕ අරකට සම්බන්ධයි. ඒ කියන්නේ ඔයා කොහොම ජීවත් වුණත් ඔයා මැරෙන විදිහ තීරණය කරන්නේ පොලිසිය. ඒ කියන්නේ මැරුණාට පස්සේ චරිත සාති කියලා දෙන පොලිසිය. කොච්චර හොඳට චරිත තියාගෙන හිටියත් වැඩක් නැහැ. එහෙනම් අපි අදට යන්න. ඔවුනේ අදට යන් මේ පොඩි දිනුසක් තියෙන එකක් කියන්න කෝටි 30 කප්පම් කතාව ගොතන අවුරා ලංකා තාඹගලගේ වෑයම කෝටි 7 වංචාව වසා ගන්නයි කියලා කියනවා ලොකු නිවුස් එකක් තියෙනවා ඒකේ ඊයේ මේ තාඹගල උත්සාහ කරලා තිනවා එයා මේ නඩුවේ වින්දිතෙක් බවට පත් වෙන වින්දිතෙක් ඉදිරියට නම් කරන්න කියලා CID එක යාගෙන් සල්ලි ඉල්ලුවා කියලා හැබැයි මේ කෝටි 30ක් ඉල්ලුවා ඔව් මේ කියන්නේ කෙලින්ම අර කෙහෙලිය try කරපු ගැටේම ගහන්න තමයි ට්‍රයි කරලා තිබ්බේ. ඒ කියන්නේ එයත් ඒකේ වින්දිත එක්කුණානේ එකපාරම. ඔව් හැබැයි ඕකේ මෙහෙම එකක් තියෙනවා. දැන් තාඹගල ගියනවනේ කෝටි 7ක වංචාවක් ගන්න නඩුව. ඒ නඩුව ඇස්සේ තමයි මේ චෝදනාව ගේන්නේ. CID එක කෝටි 30ක් කිලෝ නඩුව නොදාන්නද? නඩුව යන අතර ඊට කලින් කියලා තමයි. ඊට කලින් කියලා ඊට කලින් කෝටි 30ක මෙයාට දෙනවා විමර්ශනය. බිලියන් 4ක් සල්ලි ඇවිල්ලා තියෙනවා මෙයාට. රුපියල් 2022 විතරක් ඇවිල්ලා තියෙන සල්ලි ප්‍රමාණය 2018 වසරේ සිට 2022 වසර දක්වා ඇමරිකන් ඩොලර් මිලියන 26ක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ ලංකාවේ මේ ලංකාවේ මුදලින් කියලා දාලා තිබ්බේ බිලියන් 4ක් කියලා. හරිද? ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවලු. ඔය අතරේ මොකක් කරේ එකකට තමයි කියලා තියෙන්නේ CID එකෙන් කෝටි 30ක් ඉල්ලුවා. ඊට පස්සේ ඒක කෝටි 5කට නෙගෝෂিয়েට් කරා. ඒකෙන් කෝටි 2ක් දුන්නා කියලා. තමයි දැන් ඔය මේ පැත්තෙන් දාන්නේ. හින්ද යාට එයා වින්දිතෙක් විදිහට නම්කරන කියලා. එතකොට මහේස්ත්‍රාත් කියලා දිනවා. එහෙම කරන්න බෑ. ඉතින් ඒකට අදාළ ආයතන දිනන ආරක්ෂාව ඕන නම් ඒවට පැමිණිලි කරලා මොකක් කර කරගන්න. ඒ අර කතන්දරේ වෙනයි. ඔයාට නඩු දාලා දෙන්නේ ඔයාලා ගෝටි හතක් අරගෙන සාවද්ද පරිහරණය කිරීම යටතේ කියලා. ඒකයි මේකයි දෙකක්නේ. දෙකක්නේ. හැබැයි ඉතින් මෙහෙමයි අපි දන්නේ නැහැ ඉතින් රයිගමයේ ගම්පලයේ හම්බුනාම මචං ගෙදර ගිහිල්ලා වල රයිගමයේ ඇතරවටලා ගම්පලයේ ඇතරවටලා අපි දන්නේ නැහැ ඉතින් ඔව කියන්න බෑ හැබැයි සොලිසිටර් ජෙනරල් මොකද අපි තාම ගලව විශ්වාස කරන්නද සොලිසිටර් ජෙනරල් වගේ කියනවා නේද මේ
අපි නිකන් අන්දන්නෙන් එපා කියලා එයා පොඩි තග සරත් කරනවා නේද? සොලිසිටර් ජෙනරල් වරිය සර කරන මේ වාට මේ ඒ අදාළ පාර්ශවයන් කියලා කියන්නේ කොහම ඔයා මේ වගේ වත්කම් ප්‍රකාශ මේ ඉදිරිපත් කරන්න මේ දැන් මෙතන පැහැදිලි කේස් එකක් තියෙනවා මේගොල්ලොන්ට මේ කෝටි 7ක් පස්සේ පන්නන්න ඕනේ නැහනේ ඩොලර් මිලියන 26ක් රුපියල් බිලියන 4ක් සල්ලි ඇවිල්ලා තියෙනවා නේද හොයන්න තාමුගලගේ වෙබ්සයිට් එක බලපුවාම තේරෙනවා ෂෙල් කම්පැනිස් තියෙන කියලා කම්පැනි 6ක් රෙජිස්ටර් වෙලා තියෙනවා ඔය ඩොලර් බිලියන 4 එන්න නේද කම්පැනි 6ක් රෙජිස්ටර් වෙලා තියෙනවා ඔෆිස් ප්‍රෙමිස් එකක් නැහැ ගියක් ලොදී කම්පැනි 6ටම ගණකාධිකාරිවරු එන්නේ නැහැ ඔය දන්නත් තියෙන්නේ මේ මේ මොන බත්තර මුල්ලේ මේ රජමාවත වගේ පැත්තක තමයි ඇඩ්‍රස් දාගෙන ඉන්නේ මම ඒ පැත්තේ ගිහිල්ලා දෙනවා ඒ ඇඩ්‍රස් වල ඔෆිස් නැහැ ඒ ගෙවල් තියෙනවා ගෙවල් තියෙනවා හරිද ඔෆිස් නැහැ accountant කෙනෙක් නැහැ එයාට assigned accountant කෙනෙක් නැහැ කෙනෙක් රුපියල් බිලියන ගණන් වලින් ගනුදෙනු වෙනවා accountant කෙනෙක් නැතුව කියන එක සනීපයි ඉතින් මේ අන්න ඔකයි තත් කම්පැනි ඔක්කොම බැලු බැලමට ඕන එකෙක්ට තේරෙනවා මේ තියෙන සෙල් කම්පැනිස් කියලා ඕක ඉතින් මේ දන්නේ නැති අපිට පෙනෙච්ච දේ මං කිව්වේ ඕ බාරිකත් වැව්වේ දැන් මං කියන්නේ මේකයි මං කියන්නේ දැන් ඔය කාරණේ අපිට මේ පැත්තක් ගන්න බෑ මොකෝ අපි තාමුගල විශ්වාස කරන්න කියලාද කියන්නේ ඕ නේද එහෙනම් අපි අදට තාමුගමුද තාමුගමු නේද එහෙනම් ජය වේවා ජය ජය ඔබට තමයි කලන්නේ